කෙතෙක් දුරට බුදුදහමේ සඳහන් වෙන සතිපට්ඨානය හඳුනාගෙන තියනවාද කියලා බලන්නට අවස්ථාව කරගන්නටයි අප මේ මාතෘකාව තෝරාගත්තේ. විශේෂයෙන් අප පරිශීලනය කරන්නේ සතිපට්ඨාන ඉගෙන ගැනීමේදී දීඝනිකාය ඇතුළත් වන මහා සතිපට්ඨාන සූත්‍රය. යම් කිසි තේමාවක් ගැන බුදුදහමෙහි ඉගෙන ගන්නකොට අපි ස්ථාන කිහිපයක තියෙන කරුණු ඉගෙන ගන්නට ඕන. උදාහරණයක් හැටියට ගත්තොත් අපි චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්නකොට විනය පිටකයේ තියෙන මහවග්ග පාළිය මූලික කරුණු ටික ඉගෙන ගන්නවා. ඊට පස්සේ ධම්මචක්ක සූත්‍ර නමින් තියෙන සම්මුතනිකාය සූත්‍රය ඉගෙන ගන්නවා. ඊළඟට එතනම තියෙන අනිත් සූත්‍ර ටික සත්‍ය සම්මුතිය කියන සූත්‍ර, පටිසම්භිදමගේ සත්‍ය කතා, ඊළඟට විභංග ප්‍රකරණේ සත්‍ය විභංගය, යමක ප්‍රකරණේ සත්‍ය යමකය, මෙන්න මේ වගේ එක සමාන්තරව ඊට අදාළ කරුණු අනිත්යෙන් වල තියෙනවා පරිශීලනය කරන්න ඕන. එහෙම වුණොත් තමයි ඒ අදාළ මාතෘකාව ගැන සම්පූර්ණ චිත්‍රයක් අදහසක් අපට එන්නේ. ප්‍රධාන වශයෙන්ම බුදුදහමේ තියෙන මාතෘකා තියෙනවා. ඒ තමයි චතුරාර්ය සත්‍ය, හේතුඵල ධර්ම නැත්නම් පටිසම්පාදේ, ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප. මෙන්න මේ වගේ කරුණු නැවත නැවතත් බුදුදහම තුළ සාකච්ඡාවට භාජනය වෙනවා. විශේෂයෙන්ම සතිපට්ඨාන ගැන සඳහන් කරද්දී සතිපට්ඨානය තමයි බුදුදහමෙහි හදවත හැටියට ගන්නට පුළුවන්. බුදුදහමේ හදවත කියලා නැත්නම් බුදුදහමේ ආධ්‍යාත්මය කියලා සමහර ස්වාමීන් වහන්සේලා මුල් කාලයේ ග්‍රන්ථ රචනා කළා තියෙනවා. ඒ සඳහන් කළ තියෙන සතිපට්ඨානයට භාගතුන් වහන්සේ මේ සඳහා දේශනා කළේ ඒකයි. ඒකායනෝ භික්ඛවේ අම්මග්ගෝ සක්ඛානා විසුද්ධියා සෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමනස්සන අත්ථංගමාය ඥාය සදිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදි දං චත්තාරෝ සතිපට්ඨාන කියලා. මේක තමයි සත්‍යංගේ පිරිසුදු භාවය. කායික පිරිසුදු භාවය නෙවෙයි, මානසික පරිසුද්ධත්වය සඳහා, සෝක පරිද්දයන් දුරු කිරීම සඳහා, දුක් දෝමනස් බැහැර කිරීම සඳහා, දැනුම ලැබීම සඳහා, නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා එකම මාර්ගත වශයෙන් දේශනා කරේ සතිපට්ඨානය. එහෙම වුණත් අපේ ඊටාම අවධානයෙන් තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. විශේෂයෙන් සතිපට්ඨාන සම්මුතියේ සූත්‍ර ගණනාවක පැහැදිලි කරනවා. සතිපට්ඨානය දේශනා කරනකොට සතිපට්ඨානයේ ආරම්භයේදීම ආධිකේනේව කුසලේසු ධම්මේසු පරිසුද්ධෙහි කියලා. සීලංච සුවිසුද්ධං දිට්ඨේ චුජුකා කියලා කාරණා දෙක සඳහන් කරනවා. සීලය පිරිසුදු වෙනට ඕන, දිට්ඨිය ඍජු කරගන්නට ඕන කියලා. වෙනම කිතාම වැදගත් දෙයක්. මේක තමයි ධර්මයේ සඳහන් කරන්නේ ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. ධර්මමාර්ගයේ ආරම්භයේදීම දර්ශනේ ඍජු වෙනට ඕන. නිවැරදි දර්ශනයක් තියෙනට ඕන. Vision is first, then mission. Buddha says very clearly, at the beginning of the path of liberation, we should cleanse the path
we should have clear understanding what we practice, where we are going to. Buddha explains very clearly, I proclaim the liberation for those who know the path, who see the path. බුදුරජාණන් වහන්සේ වචන වලින් කියවෙතින් උන්වහන්සේ දේශනා කරනවා ඥානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවණං කයං වදාමි නොඥානතෝ නොපස්සතෝ කියලා. ආශ්‍රවයන්ගේ ශේඛරී මා දේශනා කරන්නේ ධම්ම කෙනාට දකින කෙනාට කියලා දේශනා කරනවා. කුමක් දන්න කෙනාටද කුමක් දකින කෙනාටද? ඒ තමයි චතුරාර්ය සත්‍ය දුක්ඛාදී මේ හතර දන්න කෙනාට දේශනා කරන්න කියලා. විශේෂයෙන්ම මේ සතිපට්ඨානය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙස් දුරු කරන මාර්ගය. අවිද්‍යාව බැහැර කරන මාර්ගයේ. එතෙන්දී චතුරාර්ය සත්‍ය ගැන ආරම්භයේදීම යම් කිසි පැහැදිලි දැක්මක් තියෙනට ඕන. අනේ චතුරාර්ය සත්‍ය ගැන සඳහන් කරද්දී අපි බොහෝ විට හිතන්නේ අපි මේක හරිම සරම දෙයක්. චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග හරියම ලෙස දෙයක් කියලා අපි හිතන්නේ නේද? නමුත් බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරන්න කියලා ආරම්භෙදිම දේශනා කරන්නේ මොකද්ද? උන්වහන්සේ දේශනා කරන්නේ පටිසෝතගාමී නිපුණං දුද්දසං අනුන් කියලා. මේක උඩුගම් බලන ධම. මේක ඊටාම සියොම් ප්‍රඥාගෝචර දෙයක් මේක. මේක සරල දෙයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි ධම්මචක්ක සූත්‍රයේදීම දේශනා කරන්නේ ඒ උන්වහන්සේ පුබ්බේ අනුනුසති සුධම්මේසු චක්කු මුදපාදී ඥාන මුදපාදී පඤ්ඤා මුදපාදී කියලා. මට පෙර නොයසු විරෝධහම සපහරුණා කියලා. පෙර නොයසු විරෝධහම ඇසක් කියලා කියන්නේ එහෙනම් අර චන්නමතියකින් දැනගත්තු ලෙඩවීම මහලුවීම මරණය ආදී සාමාන්‍ය කරුණ දෙක විතරක් වෙන්න බෑ. ඊට වඩා ගැඹුරු දෙයක් බුදුහාමුදුරු පසක් කළා. අන්නේ පසක් කරපු දේ ගැන ඉතාම සියුම් විග්‍රහයක් වෙන ස්ථානයක් තියෙනවා අභිධර්ම පිටකයේ සත්‍යයමකේ. මේ කිතාබ වැදගත් ප්‍රකාශය. මේ ප්‍රකාශය තමයි අපේ ඇස විවර කරන කාරණයක් වෙනවා. එහිදී සඳහන් වෙනවා දුක සත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං ඨපෙත්ව අවසේසං දුක සත්‍යං. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං ච දුක සත්‍යං ච කියලා කාරණය. කායික දුකයි චේතසික දුකත් හැර යමක් වෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා. කායික දුකත් චේතසික දුකත් හැර වෙනත් යමක් වෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා. Is there something besides physical suffering and mental suffering that is the noble truth of suffering? Again, the it says kaayikan dukkhan chetasika dukkhan dukkhan cha dukkha satyam cha. Physical suffering and mental suffering, the noble truth of suffering and the suffering. Kaayika dukkhan chetasika dukkhan tiyenawana ekaṭa dukha kiyalath kiyanawa ekaṭa dukha satya kiyalath kiyanawa. Devani prakashayata wada wedagath wenna palawena prakashaya. Palawena prakashaya karanne යම් කිසි කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒ දෙය හැර යම් කිසි දෙයක් වෙනවා නම් අන්න ඒකටයි දුක සත්‍ය කියලා කියන්නේ. දැන් මේක මුලින් අහපු කෙනෙකුට හිතා ගන්න බැරි වෙන මොකද්ද මේ කියන්නේ කියලා. ඇතැමිට කේන්ති ගන්නත් පුළුවන්. ඇතැමිට බුදුහාඳුරන්ගේ දේශනාවක් නෙවෙයි කියලා දමන ගහලා යන්නත් පුළුවන්. ඇයි මුළු ලෝකෙම හිතාගෙන ඉන්නේ දුකක් තියෙනවා නම් ඒක එක්ක කායික දුකක් වෙන්න ඕන? ඒක චේතසික දුකක් වෙන්න ඕනේ. බැහැර දුක ගැන ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. නිකන් නෙමෙයි හීනකෙක්වත් දන්නේ නැහැ. එතකොට බුදුදහමේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ දුක් විඳින නිසා නෙමෙයි. ඒක සත්‍යයක් විදියට තියෙන දෙයක් නිසා ඒතන දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඊටාම සරල උදාහරණයක් කිව්වොතින් බුදුහාමුදුරුවෝ සියලු දෘෂ්ටීන් ප්‍රහාණය කරන්නේ ධර්ම දේශනා කළේ. හැබැයි එහෙම කියපු බුදුහාමුදුරුවෝ සම්මාදිට්ඨිය කියලා කාරණයක් තියෙනවා. එතකොට සම්මාදිට්ඨිය කියන එකේ දිට්ඨිය කියන එක අර බැහැර කරන දෘෂ්ටියක් නෙවෙයි. ඒක දිට්ඨි සම්පන්න වෙන්න ඕන කියලා කියනවා. ඒක සම්පදාව. එතකොට එතන දිට්ඨි කියන වචනේ පාවිච්චි කරන්නේ අර දේශටක් දෘෂ්ටි වලට හෝ වෙනත් සාස්ත්‍ර උච්චේදානීය දෘෂ්ටි වලට නෙවෙයි එතන දිට්ඨි කියන වචනේ පාවිච්චි කරන්නේ. එතන දිට්ඨි කියන වචනේ භාවිත කරන්නේ ප්‍රඥාවට කියන පරය වචන විදිහට. අන්න ඒ වගේම තමයි මේ දුක්ඛ සත්‍ය කියන කාරණය
බොහෝ විට බටහිරට නාවේ බටහිර නිමැතිම පෙරදිගටවත් හරියට මේක ගිහිල්ලා නැහැ. ඇයි ඒකට හේතුව දුක් සත්‍ය කිව්ව ගමම අපි හිතන්නේ එහෙනම් දුක් විඳින දෙයක් වෙන්න ඕන කියලා. දුක් විඳින නිසා නෙවෙයි එතන දුක් සත්‍ය කියලා කියන්නේ ඒක විශේෂ පදයක් විදිහට සඳහන් කරන්නේ. එතකොට මෙන්න මේ දුක මොකක්ද කියන එක දැනගන්නට ඕන. මෙන්න මේ දුක හඳුනා ගැනීමදී අපිට ඉතාම ප්‍රයෝජනවත් වෙන රෙෆරන්ස් එකක් මුණ ගැහෙනවා. පටිසම්පදාමගේ චර්යානානත් ඥානය කියන. චර්යානානත් ඥානය විස්තර කරන ඥානයන් තුනක් ගැන. විඥාන චර්ය, අඥාන චර්ය සහ ඥාන චර්ය කියලා. විඥාන චර්ය කියලා කියන්නේ මොකද්ද? අපට ඇසට යමක් මුණ ගැහෙන මුල් අවස්ථාව. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රිය වලට යම්කිසි අරමුණක් කණ්ඩායම් වෙන මුල් අවස්ථාව. ඒකට කියන්නේ විපාක මට්ටමේ අවස්ථාව කියලා. එතකොට ඇසට රූපයක් පේනකොට ඇස රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සේ, චක්කු සංපස්සා වේදනා, රූප සංඥා, රූප සංචේතන. ඊට පස්සේ විපාක මනෝ ධාතු, විපාක මනෝ විඥාන ධාතු කියලා මේ අවස්ථා ගාන ඉක්මනටම පසුබල යනවා. මේ අවස්ථා සියල්ලටම කියන්නේ විඥාන චර්යා කියලා. මේ අවස්ථා ගැන විස්තර කරන්නේ නිර්රාග, නිමෝහ, නිදෝස ආදි වශයෙන්. මේ මුල් අවස්ථාව රාගයක්වත්, ද්වේෂයක්වත්, මෝහයක්වත් නෙවෙයි, මාන්නයක්වත් නෙවෙයි. මේ අවස්ථාව ඊටම පිරිසුදු අවස්ථාවක් ලෙස සැලකන්නේ. මේක දක්වනවා පකති පරිසුද්ධ මිදං චිත්තං කියලා. මේක තමයි අංගුත්තර නිකාය දැක්කේනේ පවස්සර මිදං භික්ඛවේ චිත්තං කියලා. මේ මුල් අවස්ථාවේ තියෙන ස්කන්ධ පංචකේ විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. ඒකට කියනවා අව්‍යාකත කියලා. අන්නේ මුල් අවස්ථාවේ ස්කන්ධ පංචකේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒකට කියන්නේ විඥාන චර්යා කියලා. අන්නේ විඥාන චර්යාවේ විපාක මට්ටමේ නැත්තම් අව්‍යාකත මට්ටමේ ස්කන්ධ පංචකයේයි මෙතන මේ දුක සත්‍ය විදිහට කියන්නේ. එතකොට මේ දුක සත්‍ය කියන එකට කරන්න ඕන දෙයක් තියෙනවා. දුක සත්‍යම් පරිඤ්ඤය. ඒ දුක සත්‍ය බැහැර කරන්න කියලාවත්, ඒ දුක සත්‍ය වඩන්න කියලාවත්, ඒ දුක සත්‍ය සාක්ෂාත් කරන්න කියලාවත් නැහැ. දුක සත්‍යයට දේශනා කරන්න තියෙන දුක සත්‍යම් පරිඤ්ඤය. දුක සත්‍ය බැහැර කරන්න කියපුවා ඇත හිටිය බුදුරජාණන් වහන්සේගේ කාලේ. දුක සත්‍ය බැහැර කරන්න කොහොමද? දුක සත්‍ය බැහැර කරනවා නම් ඇස් දෙක වහගෙන ඉන්න ඕන, කන් දෙක වහගෙන ඉන්න ඕන කියලා. හරි, ඉන්ද්‍රිය බාන සූත්‍රයේ තියෙන පාරසාරිය බ්‍රාහ්මණය කියන්නේ උත්තර මානවකයට. ඒගොල්ලන්ගේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇසෙන් රූප නොදක සිටීම, කනෙන් ශබ්ද නොඅසා සිටීම කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා, ඒක ඉන්ද්‍රිය භාවනා නම් එහෙනම් උපතේ මන්දයන් උපතෙන්ම බිහිර අය බාහිර කේන්ද්‍රීය පුද්ගලයන් වෙන්න ඕන නේද කියලා. එහෙම වෙන්නේ නැහැ කියලා. එතකොට මුල් අවස්ථාව කියලා කියන්නේ විපාක මට්ටමේ අවස්ථාව. ඒක බැහැර කරන්න කියලා නැහැ. ඒක පිරිසිඳ දැනගන්නයි කියලා තියෙන්නේ. එතකොට මේ මුල් අවස්ථාවේහි විපාක මට්ටමේහි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන විස්කන්ධ පංචකයක් ඒ මොහොතේ හටගන්නවා. හටගෙන එතනම නිරුද්ධ වෙනවා. හැබැයි ලක්ෂණය තමයි මේ මුල් ස්කන්ධ පංචකය තුලදී අපට යමක් පිරිසිඳ දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒක ඉතාම ඡායා මාත්‍රයක් විතරයි හඳුනා ගන්න තියෙන්නේ. වර්ණ රූපයේ, ශබ්ද රූපයේ, ගන්ධ රූපයේ, රස රූපයේ, පොට්ටබ රූපයේ කියලා ඒ අධ්‍යයනය කරන ඉතාම ප්‍රාථමික මට්ටමේ දැනුමක් විතරයි ලැබෙන්නේ. ඒක එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ මනෝවිඤ්ඤාණයෙන් තමයි මේ සිද්ධිය නැවත සිහි කරලා ඒක පිරිසිඳ දැනගන්නේ. මෙන්න මේ නිසා විශේෂ ප්‍රකාශයක් දැක්වෙනවා ඥාන විභංගයේදී. න පංචේ විඥානේ කිංචි ධම්මං පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාතවත්තා කියලා. පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් දැනගන්න බෑ කියලා. එහෙම කිව්වහම දැන් ඒ ස්වාමීන් වහන්සේලාට මතකෙටේ මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන විස්තර නොඑක් තැන්වල චක්කු විඥානේ නේද හඳුනාගන්නේ, සෝත විඥානේ නේද හඬ අසන්නේ කියලා ප්‍රකාශ මතක් වෙයි.
ඒව වෙන වෙනම පරයවලින් දේශනා කළ තිනේක හේතුව. සාමාන්‍යයෙන් අපි කියන්නේ චක්කු විඥාන යමක් හඳුනා ගන්නවා කියලා, සෝත විඥාන යමක් හඳුනා ගන්නවා කියලා. ඒ දේශනා කළ තියෙන්නේ ඇස ආදී මේ ආයතනවල සමුදේ නොදක ඒ සමුදයන්තේ ඉන්න පෘථග්ජන ලෝකයාට අවිද්‍යාසගත ලෝකයා කිතන විදියයි දක්වලා තියෙන්නේ. ජමුරින් ගියම ලක්ෂණය තමයි න පංචේ විඥානෙහි කිංචි ධම්මං පටිවිජානාති අඤ්ඤතර අබිනිපාතමත්තා. පංච විඥානයන්ගෙන් අර විපාක මට්ටමේ තියෙන පංච විඥානයන්ගෙන් යමක් පිරිසිදු දැනගන්න බෑ උදෙක් ඉන්ද්‍රිය අරමුණට පතිත වීම කණ්ඨයක් වීම පමණයි වෙන්නේ. අපි මේ මොහොතේ රූපය වර්තමානයේ කවදවත් හඳුනා ගන්න බෑ කියලා කියන්නේ. රූපය නිතරම හඳුනා ගන්න. රූපය කිව්වහම මේ හැට පෙනෙන රූපය විතරක් නෙවෙයි. ඇසත් රූපය, රූපයත් රූපය, කනත් රූපය, ශබ්දයත් රූපය, නාසය, ගන්ධය, දිව, රස, ශරීරය, පොට්ටබ්බ මේ ඔක්කොම රූපස්කන්ධයට යනවා. මේව වර්තමානය තුල හඳුනා ගන්න බෑ කියලා කියනවා. මේව නිතරම හඳුනා ගන්න නිරුදුනාට පස්සේ. සරල උදාහරණයක් කිව්වොතින් අපි මේ මොහොතේ වාඩි වෙලා ඉන්න ස්ථානය ගැන අපිට බලන්න බෑ. අපිට වාඩි වෙලා ඉන්න තැන බලන්න ඕන නම් වාඩි වෙලා ඉන්න තැනේ නැගිටින්න ඕන. නැගිටිට පස්සේ අපි බලන්නේ වාඩි වෙලා ඉන්න තැනද වාඩි වෙලා හිටිය තැනද. අපි බලන්නේ වාඩි වෙලා හිටිය ස්ථානේ අතීතය ගැන අපි දකින්නේ. අපි වාහනයක් පදවනකොට නිතරම ඉස්සරහ බලාගෙන අපි drive කරන්නේ. කවදාවත් අපි රෝද හතර දිහා බලාගෙන drive කරන්නේ. අපි පාරේ යනකොට නිතර ඉස්සරහ බලාගෙන යන්නේ. පඩිපෙළක් නගිනකොට ඉස්සරහ උඩ පඩිය තමයි බලාගෙන යන්නේ අපි. කකුල් දෙක බලාගෙන කවදාවත් අපි ඇවිදින්නේ නැහැ. රාත්‍රී කාලේ ටෝච් එක ගහගෙන යනකොට ඉස්සරහ දිහා බලාගෙන තමයි යන්නේ. කවදාවත් කකුල් දෙක ළඟට ටෝච් එක ගහගෙන අපි යන්නේ නැහැ. අපි නිතරම හිටගෙන ඉන්නේ නිරුද්ධ අතීතේ. එතකොට දැන් අපිට රූපයක් පේනවයි කියලා හිතනවනම්, ශබ්දයක් අහන්නයි කියලා හිතනවනම්, ඒ හිටගෙන ඉන්න කොයි ස්ථානයේද? අර ඇස රූපේ චක්කු විඥානේ නිරුද්ධච්ච තැනයි මේ අපි ඉන්නේ. අතීත අරමුණේ අපි මේ හිටගෙන ඉන්නේ. අතීත අරමුණේ හිටගෙන වෙලාවේදී ඒක පසුබලක ඉවරයි. ତොර අපි මේ හැම දෙයක්ම තේරුම් ගන්න මනෝවිඥාණයෙන්. මනෝවිඥාණයෙන් තේරුම් ගන්න විතරක් නෙවෙයි. ඒ මනෝවිඥාණය තේරුම් ගන්නකොට අර මුල් ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. මෙන්න මේක තමයි සම්පූර්ණ අපේ ආධ්‍යාත්මික ගානමගේ තීරණය කරන ටර්නින් පොයින්ට් එක. අපි සසරෙන් නිදහස් වෙනවද? සසර ගමනේ යනවාද කියන එක අපාවටම තේරුම් ගන්න පුළුවන් ස්ථානය මේක. අපේ හිතර නිතරම රූප නිර්මාණය වෙනවා. ඕනෑම අවබෝධයක් අරමුණක් අපට ලැබෙන රූපයක් එක්ක. ඒ රූපේ පැනවෙන හැම අවස්ථාවකදීම අපේ රූපේ නිරුද්ධක ස්ථානක ඉන්නේ. මේකටම තමයි කියන්නේ අඥාන චර්යා කියලා. අර චර්යානත ඥානෙ ඥාන තුනක් ගැන විස්තර වෙනවා. එකක් තමයි විඥාන චර්යාව, අනිත් එක අඥාන චර්යාව, ඊළඟ ඥාන චර්යාව. විඥාන චර්යා කියන්නේ විපාක මට්ටමේ අවස්ථාව, ඇහැට රූපයක් පදිතන මුල් අවස්ථාව. අඥාන චර්යා කියන්නේ ඒක නොදැන නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටියට සමුදයන්තේ ඉඳලා ඒක තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් අවිද්‍යාව ගන්න අවස්ථාව. අන්නේ ගන්න අවස්ථාවේදී මොකද වෙන්නේ? මේ ඇහැට පේන රූපය, කනට ඇහෙන ශබ්දය බාහිර ශබ්දයක් කියලා ගත්ත ගමන් අපිට බෝනස් ටිකකුත් හම්බ වෙනවා. මොනවාද බෝනස් ටික? අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං. සම්පූර්ණ සකල එක ක්‍රියාත්මක වෙන අවසන් වෙන්නේ ජාති පත්‍ය ජරා මරණ සෝක පරිදේව දුක් දෝමනස්ස. එතකොට මේක තමයි සාමාන්‍ය සත්‍ය යන ගමන් මගේ. මේක තමයි අනුසෝතගාමී ධම්මඟ. මෙන්න මේ ගමන අනිත් පැත්තට හරවලා උඩුගම් බලයන්ට බුදුහාම දේශනා කළා අවිඤ්ඤායත්වේම අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන්. වෙනත් විදිහකින් කියනවා නම් අපිට සරල අපි නිතරම උදාහරණයක් තියෙනවා මදු පිටික සූත්‍රය.
මදු පිටික සූත්‍රයේ දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේ චෝපජිත චක්කු විඥාන කියලා. මේක දිගටම ප්‍රපංච ඇතිවීම දක්වා විස්තරයක් සඳහන් වෙනවා. අපි මේ ප්‍රකාශය කටපාඩම් කරගෙන හොඳටම දේශනා කරනවා. දේශනාවටත් කරනවා. හැබැයි එහෙම කියන අපි බොහෝ විට මදු පිටික සූත්‍රයේ දෙවෙනි කොටස අපි ගෙනගෙන නැහැ. දෙවෙනි කොටස මොකද කියන්නේ චක්කුස්මින් අසති රූපස්මින් අසති මේ ආදී කතාවක් කියනවා. ඇස නැති කල්ලි රූපේ නැති කල්ලි චක්කු විඥානේ නැති කල්ලි මෙන්න මේ කතාවක් යනවා. එතකොට මුලින් කියන්නේ ඇස ඇති කල්ලි රූපේ ඇති කල්ලි චක්කු විඥානේ නැති කල්ලි කියලා අර පටිසම්පාදේ සර්කල් එක දේශනා කරනවා. ඊට පස්සේ දේශනා කරන්නේ මොකද ඒ සර්කල් එක අනිත් පැත්තට යනගේ සර්කල් එකේ මිදහස් වෙන හැටි. ඇස නැති කල්ලි රූපේ නැති කල්ලි චක්කු විඥානේ නැති කල්ලි මේ මොකද කියන්නේ? මේ ඇස නැහැ කියන්නේ මොකද්ද? ඔන්න අපේ බුද්ධිය උරගා බලන තැන ස්ථානය. මෙතන මේ ඇස නැහැ කියන්නේ අසන්ද වෙලාද? ඇසෙන් රූපේ නොබල ඉන්නවද? නැත්නම් මෙයා මිය ගිහිල්ලද? නැත්නම් මෙයා අඳගෙනද? ඇස නැති කල්ලි කියලා කියන්නේ ඇස නැති සහ ඇති ඇස ඇති කල්ලි කියන එකේ වෙනසක් තියෙනවා. ඇස ඇති කල්ලි කියලා කියන්නේ නිරුද්ධ වෙච්ච ඇස ඇති දෙයක් හැටියට ගන්න කෙනා. ඇස නැති කල්ලි කියන්නේ මොකද්ද? ඇස නැති කල්ලි කියන්නේ නිරුද්ධ වෙච්ච ඇස ඇති දෙයක් හැටියට සමුදය අන්තයදගෙන නොගන්න කෙනා. ඇසේ නිරෝධය අන්තය ඉන්න කෙනා. ඇසේ සමුදය අන්තය ඉන්න කෙනා ඇස ඇති කල්ලි, ඇසේ නිරෝධය පැති ඉන්න කෙනා ඇස නැති කල්ලි. ඇස නැති කල්ලි කියන්නේ ඇසේ නොබල ඉන්නවත්, ඇස අන්ධ වෙලාවත් අහක බලාගෙන ඉන්නවත් නෙවෙයි. ඇස සාමනස තියෙනවා තිබ්බට ඔහු ඇසේ නිරෝධය අන්තය ස්පර්ශ කරන්නේ. ඇස රූපයක් දකිනකොට ඇසත් රූපය චක්කු විඥානයත් චක්කු සංපස්සයත් රූප සංඥාවත් රූප සංචේතන ආදී වශයෙන් මේ කරුණු ගානක් තියෙන ඔක්කොම නිරෝධ වෙච්ච බව තමයි දැනගන්නේ. එහෙම දැනගන්නකොට මොහ අභ්‍යන්තරයේ පැත්තට හැරිලෙන්නේ. ඔහු දකිනවා මේක දකින්නේ මනෝ විඥාණයෙන්. ඒ මනෝ විඥාණයත් අහුත්වා සම්බුතං හුතාන වේසති පෙරණොති විහටගෙන ඉතුරු නැතුම් නිරුද්ධ නැතල දකිනවා. මේකට කියන්නේ යත්තනාමච රූපං චාසි සමුප්‍රොජිතී කියලා. නාම රූප දෙක ඉතුරු නැතුම් නිරුද්ධ වෙනවා කියන්නේ මේකයි. මෙන්න මේක තමයි දර්ශනය. මේ දර්ශනය කරන්නේ මොකද්ද? අර පංචස්කන්ධයේ තේරුම් ගන්න අපට උදව් කරනවා. පංචස්කන්ධය කියුවම අපි හොඳට දන්නවා ඒ ටික මොකද්ද කියලා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. මේ තමයි වැදගත් කරුණු ටිකක් කියන්නේ. හොඳට මේ ටික අහගන්න, ගැටලුවක් තියෙනවා නම් අහන්න. එතකොට මේ වචන පහක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. අපි හිතන් ඉන්නේ මේ පහ හරිම සරලයි කියලා. කරෝරේ ඇහුවොත් විඥානය මොකද්ද කියලා අපි විස්තර කරනවා. රූපය මොකද්ද කියලා ඇහුවොත් විස්තර කරනවා. සංඥා මොකද්ද කියලා ඇහුවොත් හරි ලස්සනට විස්තර කරනවා අපි. මරීචි උපමා සංඥා ආදි වශයෙන් කියනවනේ. සංඥා බැහැර කරන සංඥාව හරි කරදරයක්. මොම් කියලා අපි කියනවනේ නේ. නමුත් වා කල්පනා හරි වෙන්න ඕන. මේ වචන තිබ්බට වචනේ සමාන වුණාට ඒ වචන ඇතුළත් වන සන්දර්භය වෙනස්. එක සරල උදාහරණයක් කියමු. එක මිනිසෙක් ඉන්නවා. අපි කියමු එයා සිරිපාල කියලා. එයා ගෙදරදී එයාගේ අම්මා තාත්තාත් ඉන්නවා. එයා යට කියන්නේ ගෙදරදී පුතා කියලා. ඒ සිරිපාලටම නෝන කියන්නේ මහත්තය කියලා. ළමයි කියන්නේ තාත්තා කියලා නැත්නම් අප්පච්චි කියලා. අල්ලපු ගෙදර අය කියනවා අංකල් කියලා හරි මහත්තය කියලා හරි කියනවා. යාම වාහනේ ඩ්‍රයිව් කරනකොට රියදුර මහත්තේ. යා බස් එක යනකොට මගී. යා වැඩ කරනකොට වැඩපලේ ඒ පුද්ගලයාට කියන නම කියනවා. ඇතැම් වෙලාවට විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. ඒ ඇතැම් වෙලාවට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ගුරුවරයෙක් වෙන්න පුළුවන්. වෙනත් හැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මිනිස්සෙම බස් එක යන වෙලාවක් තියෙනවා. යාට කෙනෙක්ගේ පර්ස් එකක් ගන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඒක යා ගන්නවා. එතකොට යා ගැට කපන්නේ කියලා. මේ වගේ එක එක තැන්වලදී මේ සිරිපාල එක එක රෝල්ස් ප්ලේ කරනවා. එතකොට අපට එක තැනකදී එක නිර්ණායකින් විතරක් මේ අහවල් කෙනා කියලා කියන්න බෑ.
අන්නේ වගේම තමයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ වචන පහෙන් සමාන වචන තිබ්බට එක එක තැන්වල එක එක රෝල්ස් තමයි ප්ලේ කරන්නේ. එක තැනක තියෙනවා රූපය පිරිසිදු දැනගන්න කියලා. එක තැනක තියෙනවා රූපය ගිනිගෙන තියෙන රූපය බැහැර කරන්න කියලා. මේ ආදී වශයෙන් කාරණා තියෙනවා. අපි කියමු සංඥාව කියලා. එක තැනක කියනවා සංඥාව පිරිසිදු දැනගන්න කියලා. එක තැනක සංඥාව තියෙනවා මරිචු උපමා සංඥා සංඥා මිරිගුවක් වගේ කියලා. එක තැනක කියනවා සංඥාව වඩන්න කියලා දස සංඥාවල. විඥානයත් මේ වගේ. එතකොට අපි දැනගන්නට ඕන යමක් කිව්වහම මේක කොතනද තියෙන්නේ කියන එක ගැන පැහැදිලි ස්ථානගත කිරීමක් අපිට තියෙන්න ඕන විශේෂයෙන් ස්වාමීන් වහන්සේල විදියට. මේක තමයි අපි ස්කිල් එක බලන ස්ථානය. මේක තමයි සකෝ කියලා කියන්නේ. නැත්තම් ඉන්ද්‍රිය කුසලතාවය කියන්නේ මේක. ආයතන කුසලතාවය කියන්නේ මේක. ස්කන්ධ කුසලතාවය කියන්නේ මේක. ඒක අපි ගත්ත උපාධි වලින්වත් අපේ රැකියාවෙන්වත් අපේ සමාජ මට්ටමින්වත් තීරණය කරන්නේ නැහැ. ඒක සම්පූර්ණ තීරණේ වන්නේ අපි මේ කරුණු මනවින් දැන ගැනීම මත. එතකොට මේ රූප වේදනාදී යම් කිසි තැනක පිරිසිදු දැනගන්න කියලා කියනවා නම් ඒ කොතනද කියන්නේ? ඒ කියන්නේ අර දුක් සත්‍ය අර මුලින් එන තැන පරිඤ්ඤය කියන එකයි ඒ කියන්නේ. විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ පහයි මේ පිරිසිදු දැනගන්න කියලා කියන්නේ. එතකොට යම් කිසි තැනක ප්‍රහීණ කරන්න කියනවා නම් විඥානක් නැත්තම් චක්කෝ නැත්තම් සංඥා නැත්තම් සංඛාරං ප්‍රහීණ කරන්න කියලා කියනවා නම් ඒ ප්‍රහීණ කරන්න කියන්නේ මොකද්ද? අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සර්කල් එකේ තියෙන සංඥාව සංඛාරාදීව තමයි ප්‍රහීණ කරන්න කියලා තියෙන්නේ. ඒ වගේම තවත් තැනක වඩන්න කියලා තියනවා නම් ඒ වඩන්න කියන්නේ මොකද්ද? ඒ වඩන්න කියන තැන්වලදී රූපේ වඩන්න කියලා නැහැ. වඩන්න කියලා තියෙන ස්කන්ධ හතරේ වඩන්න තියෙන වඩන වෙලාවේදී. මොකක්ද ඒ වඩන්න කියලා තියෙන්නේ? ඒ වඩන්න කියලා තියෙන්නේ ප්‍රඥාවත් එක්ක මුසු වෙලා යන ස්කන්ධ. කිරිමන සූත්‍රයෙන් අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා, පහන සංඥා ඒවන කියලා නෑ මරිච උපමා සංඥා කියලා. ඒ සංඥාවට මිරිඟුවක් කියලා නෑ. මිරිඟුවක් වුවත් වරදින මේ වඩන වෙන්නේ. එතන තියෙන සංඥාව, එතන තියෙන විඥාණය ප්‍රඥා නැමැති චෛතසිකත් එක්ක මුසු වෙලා තියෙන්නේ. ඒක වඩන්න ඕනේ ඒවා. ඒ විදර්ශනා වඩන අවස්ථා. අත්තිබික්කවේ කම්මං අකන්න සුඛං අකන්න සුඛ විපාකං කම්මක හැ සම්මතති. කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂය කිරීමට හේතු වන කර්මයක් ගැන සඳහන් කරනවා ද්විතීක විභංග සූත්‍රයේ. මේ කියන්නේ ඒවා. මේකම චරියානන්ත ඥානෙහි ඥානචර්යා කියන කොටසට සම්බන්ධ කරලා තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන අවස්ථා, සෝවාන් ආදී මාර්ගඵල ලබන අවස්ථා, මේ අවස්ථාවලට කියන්නේ ඥානචර්යා කියලා. ප්‍රඥාවෙන් ඉන්න අවස්ථා. අන්නේ ප්‍රඥාවෙන් ඉන්න අවස්ථා වේදනා සංඥා සංඛාර විඥාන ඒ අවස්ථාවේදීව වඩන්න ඕනේ. වරක් දෙවි කෙනෙක් කැවෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, සඳහන් කරනවා මනෝනිවාරයේ සූත්‍රය බලන්න සංගුතනිකයි දේවතා සංගුත්තේ. යම් තාක් විතරක එනවා නම් ඒ සියලුම විතරක දුරු කරන්න කියලා දෙවියෙක් කැවිලා කියනවා මනෝනිවාරයේ සූත්‍රය. යම් යම් මනෝ විතරකයන් එනවා ඒ සියලු මනෝ විතරකයන් දුරු කරන්න කියලා. දැන් සමහර දේශකයන් වහන්සේලා කියනෝනේ බණ වලටනේ කිසිම එකක් නොසිතා ඉනේන එක ඇවිල්ලා යන්න දෙන්න කියලා නේද? හිත ඇවිල්ලා යන්නේ බලවල ඉන්නේ කියලා කියනවා. එහෙම හිටියම නිවන් දකින්න පුළුවන් කියලා කියනවා. එයාට කියන්න මනෝනිමාරයේ සූත්‍රය කියවල බලන්න කියලා. එයාට කියන්න ධම්මානුපස්සනාව බලන්න කියලා. මාසද්දපඨන සූත්‍රය එනේන එක ඇවිල්ලා යන විතරක් බලන්න කියනවද කියලා. අනේ තෙන්දී සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මම එහෙම දේශනා කරන්නේ නැහැ කියලා. එනේන මනෝ විතරකයන් දුරු කරන්න කියලා මම කියන්නේ නැහැ කියලා. යම් කිසි මනෝ විතරකයකින් රාග ద్వේෂ මොහ ඇති වෙනවා නම් අන්නේ විතරකය දුරු කරන්න. යම් කිසි විතරකයකින් ප්‍රඥාව දිනු වෙනවා නම් රාග ద్వේෂ මොහ දුරු වෙනවා නම්
අන්නේ විතරක වඩන කියලා. මේකම තමයි ධම්මානුපස්සනාවේ සති සම්බොජ්ජංගේ ආදී බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරය දක්වන්නේ. ඒ වඩන ඕන විදිහට පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ කියන්නේ මොකද්ද? අර දුක් නිරෝධගාමිනී ප්‍රතිපදාර සත්‍යයේ කාරණා මේ සඳහන් කරනවා. එතකොට යම්කිසි තැනක රූපය හෝ වේදනාව හෝ ඇස හෝ යම්කිසි තැනක පරිඤ්ඤය කියලා තියෙනවා නම් ඒ පරිඤ්ඤය කියලා කියන්නේ අර විපාක මට්ටමට සම්බන්ධ දුක් සත්‍ය කාරණයක් තමයි කියන්නේ. යම්කිසි තැනක ප්‍රහීණ කරන්න කියලා කියනවා නම් පහතම්බා කියලා කියනවා නම් ඒ කියන්නේ අර පටිසම්පදි සර්කල් එකට වැටිච්ච අවස්ථාවේ තියෙන කාරණයක් ඒ කියන්නේ. යම්කිසි අවස්ථාවක වඩන්න කියලා තියෙනවා නම් ඒ වඩන්න කියන්නේ ආරස්නගේ මාර්ගයට සම්බන්ධ වෙන අවස්ථාව. යම්කිසි අවස්ථාවක සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ ඒ මාර්ගඵල සාක්ෂාත් වෙන අවස්ථාව. නිර්වාණ සාක්ෂාත් වෙන අවස්ථාව. එතකොට මෙන්න මේ හැකියාව අපට අනිවාර්යම තියෙනට ඕන. මේත් එක අපට විශාල පරාසයක් අපේ ධර්ම මාර්ගයේ නිරාවරණය වෙනවා. අපි විසරද වෙනවා. බික්කෝ බික්කවේ වියත්තෝ විනීතෝ විසරදෝ කියලා කියන විසරද කියන බයක් නැහැ කියලා. බය නැහැ කියන්නේ මේ ධර්ම කාරණයක් ඇහුවම බය නොවන ස්වභාවයක් වෙනවා. දැන් මේ කරුණු ටික අපි හරියට දැන් නොගත්තොත් තමයි මිනිස්සු ඇවිල් එක එක ප්‍රශ්න අපෙන් අහනවා. ආව හඳුර මෙහෙම කියනවා හඳුර මේක හරියද වැරදිද මොකද්ද කියලා අපි ප්‍රශ්න අහනවා. එතැන් අපිට හරියට උත්තරයක් දෙන්න බැරි වෙනවා. ඒ බැරි වෙන්නේ මේ ස්කිල් එක අපි ළඟ නැති හින්දා. ඒතකොට ඕනම කෙනෙකුගේ මනක් ඇහුවට කමක් නැහැ. හැබැයි අහනකොටම අපි මෙන්න මේ ෆෝමැට් එකට අපි දාලා බලනවා. මෙයා මේ කියන්නේ මොකද්ද කියලා. එතකොට මෙන්න මේක තමයි දිට්ඨිං චුජුකා කියලා කියන්නේ. සීලච්ච සුයිසොද්දං දිට්ඨිං චුජුකා කියන්නේ මේකයි. සතර සතිපට්ඨානය වඩන කලින්ම මෙන්න මේ ගැන පැහැදිලි දැක්මක් අපේ තියෙන ඕන. චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා දැනගෙන තියෙන්න ඕන. ඒ චතුරාර්ය සත්‍ය හර විපාක මට්ටම අවස්ථාවට තමයි දුක් සත්‍ය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒ දුක් සත්‍ය පාදක කරගෙන ජරාපි දුක්ඛා, ජාතිපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ කියන ධම්මචක්ක සූත්‍රයේ තියෙන කරුණොත් ඒවටත් කියනවා දුක් සත්‍ය කියලා. අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකයටත් දුක කියලා කියනවා. ඒක පාදක කරගෙන ඒක අවිද්‍යාවෙන් අරගෙන ඇති කරගන්නා වූ ජරා මරණ ආදියට දුක සත්‍ය කියලාම කියලා තියෙනවා. ඒකෙන් හටගන්න ටික ඔක්කොම එක තැනකට ලින්ක් කරලා එකතු කරලා සංකීර්තේන පංච උපාදාන කන්දා දුක කියලාත් කියලා තියෙනවා. ඇයි එහෙම කියලා තියෙන්නේ? එහෙම කියලා තියෙන්නේ අර ස්කන්ධ පංචකය පාදක කරගෙන මේක ඇතිවන නිසා. එයින් බැහැර දෙයක්වත් නෙමෙයි මේ. එයින් බැහැර දෙයක්වත් නෙමෙයි ඒකත් නෙමෙයි. එතකොට යම්කිසි වෙලාවක දුක තියෙනවා නම් ලෙඩවීම, මහලවීම, මරණය ආදී දුකක් තියෙනවා නම් එතන දුක සත්‍යයක් තියෙනවා. හැබැයි දුක සත්‍යය තියෙන හැම තැනම දුක නැහැ. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. හැම බස් එකක්ම බස්සෙකුත් වෙනවා, වාහනෙකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. හැම දුකක්ම ලෙඩ වීම, මහලු වීම ආදී හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? දුක් සත්‍ය තියෙන එහෙ දුක් නොවිඳින පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒ කවුද? ඒ තමයි රහතන් වහන්සේ. රහතන් වහන්සේ දුක් සත්‍ය බැහැර කළා නෑ. දුක් සත්‍ය පිරිසෙන් දැනගෙන ඇති. රහත් වෙනකොටම දුක් සත්‍ය බැහැර කරන්න වෙනව නම් මොකද වෙන්නේ? රහත් වෙනකොටම දුක් සත්‍ය බැහැර වෙනව නම් මොකද වෙන්නේ? එහෙනම් රහත් වෙනකොට පිරුණ පනත. රහත් වෙනකොටම පිරුණ පාන කතාවක් තියෙනවා. හැබැයි ඒක අනිවාර්ය කතාවක් නෙවෙයි. ඒක සමසීසී කියලා අවස්ථාවක් තියෙනවා.
එතකොට දුක්ඛ සත්‍ය කියන එක බැහැර කළ යුතු දෙයක් නෙවෙයි, ඒක පිරිසිෙන් දැනගන්න ඕන දෙයක්. ඒ කාර් විපාක මට්ටමේ අවස්ථාව රහතන් වහන්සේට විපාක මට්ටමේ ටිකක් තියෙනවා, ඒක අව්‍යාගත විදියට. හැබැයි උන්වහන්සේ එකේ නව කර්ම වලට ගිහිල්ලා අර අවිද්‍යා මත්‍ය සංඛාරා කියන පරිසම්පද සර්කල් එකට උන්වහන්සේ වැටෙන්නේ. උන්වහන්සේ දිත්තේ දිට්ට මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. උන්වහන්සේ අර ස්කන්ධ ධාතු ආයතන වල නිරෝධයන් තියෙන්නේ. අපි සමුදයන් තියෙන්නේ. අපි එක නිරුද්ධ වෙච්ච එක ඇති දෙයක් හැටියට තාම අරගෙන බාරාහවේ පංචස්කන්ධෝ බාරහාරෝති පුග්ගලෝ බාරාදාන දුක්ඛං ලෝකේ. මෙන්න මේ බර දරාගෙන යන දුක අපි විඳිනවා. ඒකෙන් දුර වෙන නම් බාර නික්කේ මනස සුඛං සුඛයටපත් වෙනවා නම් අර නිරුද්ධ වෙච්ච එක නිරුද්ධ වෙච්ච දේ හැටියට දැනගන්නට. අන්නේ දැනගන්න වැඩපිළිවෙල තමයි මේ අසහා දැනගත්තු සුතමේ යන්නේ දැනගත්තු දේ යථාර්ථයක් බවට පත් කරන වපසරිය භූමිය පිය උරුමය සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ සතිපට්ඨාන කියලා වාසය කරන්න කියලා. එතකොට අපි අද තේමා වෙච්ච මේ සතිපට්ඨාන තුල වාසය කරනවා කියලා කියන්නේ කායේ කයනපස්සේ විහෙරති කියලා කියන්නේ රූපස්කන්ධයේ පිරිසෙන් දැනගන්න. වේදනාසු වේදනපස්සේ විහෙරති කියලා කියන්නේ වේදනාස්කන්ධය ප්‍රකට කරගන්න. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති කියලා කියන්නේ විඥානස්කන්ධය ප්‍රකට කරගන්න. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති කියලා කියන්නේ සංඥා සහ සංඛාර කියන ස්කන්ධ දෙක පිරිසෙන් දැනගන්න. එතකොට මෙන්න මෙතෙන්දී තාම වැදගත් ප්‍රකාශයක් සංයුතනිකායේ සතිපට්ඨාන සංයුත්තේ විභාග කියලා සූත්‍රයක් තියෙනවා. මේක ඉතාම වැදගත් සූත්‍රයක්. මේ සූත්‍රයේ තියෙන ප්‍රකාශය දැන් මේ මහා සතිපට්ඨාන සූත්‍රේවත් පැහැදිලිව විස්තර වෙන්නේ නැහැ. නමුත් ඒකේ අන්තර්ගතය තියෙනවා. නමුත් වචන වශයෙන් නැහැ. මෙන්න මේ විභාග සූත්‍රයෙන් තමයි වර්තමානයේ ලෝකයේ දේශනා සඳහන් කරන සතිපට්ඨානයත් මයින්ඩ්ෆුල්නස් එකත් බුදුදහමේ මයින්ඩ්ෆුල්නස් එකත් එකක්ද දෙකක්ද කියලා අපිට බලාගන්න තියෙන ස්ථානේ. නැත්තම් අපට වරදිනවා. අපි හිතන අන්න හවල් තැනක් මයින්ඩ්ෆුල්නස් එක කියලා තියෙන බුදුදහමේ කියන එකම නේද බලන්නේ. ඉතින් කොච්චර අවුරුදු 2500කට කලින් කියුවේ ඒගොල්ලන් දැන් ඔය කට්ටියට තේරලා තියෙන කියලා අපි හිතනවානේ. දැන්වත් තේරලා නැහැ කට්ටියට. විභංග සූත්‍රයේ දේශනා කරනවා සතිපට්ඨාන ගෝභික්ඛවේ දේශිස්සාමේ සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනා ගාමිනී පටකරංච. බාගතුනාස දේශනා කරන මහණෙනි මානුබලාට සතිපට්ඨානය දේශනා කරනවා, සතිපට්ඨාන භාවනා දේශනා කරනවා, සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව දේශනා කරනවා කියලා. මෙන්න මේ තුන දැනගත්තොත් තමයි අපි සතිපට්ඨානය දැනගත්තා වෙන්නේ. ඒ මොකන්ද සතිපට්ඨානය කියලා කියන්නේ? කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරෙහි සිත පිහිටුවා ගැනීම වර්තමානයේ තුල. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ මොකද්ද? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. අර වර්තමානයේ අල්ලගත්තු එකෙහි සමුදය බලන එක, ඒකේ නිරුද්ධ වෙච්ච එකේ අනිත්‍යතාවය බලන විදිහ. සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා කියලා ගන්න දේශනා කරනවා. ඒ කියන්නේ ආරස්නගේ මාර්ගය. ඒ ආරස්නගේ මාර්ගය ආරම්භ වන්නේ සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ආරම්භ කුලින් සඳහන් කළ චතුරාර්ය සත්‍ය තමයි මේකේ ලින්ක් එක. We are discussing a very special topic in Buddhism which is mindfulness. When Buddha explains mindfulness, he explains at the beginning of the path of liberation, we should cleanse the path. We should have virtue or moral life, and also we should have clear vision. That is very important. What is the vision? According to Vibhanga Sutta, the Buddha says, you should know mindfulness, mindfulness meditation, and the path that leads to mindfulness. Mindfulness is very important in Buddhism. It is like the heart of Buddhism.
When we listen to mindfulness, we usually think that most people say that you should forget your past and future. You should keep your attention in the present moment. They say that is the mindfulness. Actually, Buddhism never says us to forget anything. If we forget something, that is a very big mistake. When we practice mindfulness, actually our memory gradually increases. Forgetting is a big mistake, but forgiveness is a good quality. Buddhism never says us to forget anything. Buddha says here in mindfulness, mindfulness depends on the conventional truth in the present moment. Mindfulness belongs to the conventional truth. Mindfulness means keeping our attention in our body, feeling, consciousness, and mind objects. Mindfulness meditation means reflecting on impermanence or insight meditation. The path that leads to getting rid of suffering or the path that leads to practice mindfulness is that the Noble Eightfold Path, which starts with understanding of the Four Noble Truths. එතකොට මෙන්න මේ තුන පැහැදිලිව අපි හඳුනා ගන්නට ඕන. Mindfulness එක කියන්නේ සම්මුති සත්‍ය තුල තියෙන්නේ. ඒකෙන් අපි ගච්ඡන්තෝ ආගච්ඡාමිති පජානාති, සයනෝ ආසයනෝ මිති පජානාති, ගතේ නිතේ නිසින්නේ සුත්තේ ජාගිරිතේ සම්පජානකාරී හොති. නැත්තම් ධාතු මනසිකාරයේදී පඨවි ව්‍යාපෝ තේජෝ වායෝ මේ ඔක්කොම රූපය ගැන කතා ටිකක් කියනවා. හැබැයි මේක පරමාසත්‍යයට යන්නේ නැහැ. මේක ඉන්සයිට් මෙඩිටේෂන් එක නෙවෙයි. මේක හරියට සඳහන් කරනවා ආයුමන ලක්ෂණ කියලා. හරියට ගොයන් ටිකක් හපනකොට එක අතකින් ගොයන් ටික මිටට ගත්තා වගේ. මේක සතිපට්ඨානය. මේක සමතය. මේක සමුති සත්‍ය තුල තියෙන දේ. මේ සමුති සත්‍ය තුල තියෙන දේ අපි අරගෙන ඊළඟට තව දෙයක් කරන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි සතිපට්ඨාන බහන වඩන්නට ඕන. ආස්වාස ප්‍රසවාසය දිහා බලලා නැත්තම් සතර ඉරියව් දෙස බලලා නැත්තම් ධාතු මනසිකාරය දෙස බලලා නව සීවිතකේ බලලා දෙතිස් කුණපේ බලලා වර්තමානයේ තුල සතිමත් බව සමාධිය ඇති කරගෙන අපි ඊට පස්සේ බලන්නේ මොකද්ද? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. මේ රූපය හටගත්තේ කොහොමද? ආහාර සමුදයෝ රූප සමුදයෝ, ආහාර නිරෝධා රූප නිරෝධෝ. කවලින්කාර ආහාරයෙන් මේ ආහාරය නිසා රූපය හටගත්තා, ආහාර නිරෝධයෙන් මේ රූපය නිරුද්ධ වුණා කියලා දකිනවා. මෙන්න මේකයි විදර්ශනා කියලා කියන්නේ. එතකොට ඇසට දකින්න රූපය ගැන මේක සතර මහා භූත රූපණෙන් හැදිලා තියෙනවා. නැත්තම් සාමාන්‍ය සජීව රූපයක් නම් මේක දෙතිස් කුණපය, මේක ධාතු වලින්, මේක නව සිවේදිටපත් වෙනවා කියලා. ඒක බලන එක වර්තමානය තුල සිට තියා ගැනීම ඒක සතිපට්ඨානය. ඒක සමතයට යන්නේ. ඒ සමතය තුල ඉඳගෙන ඒ සතිමත් බව ඉඳගෙන අපි මොකද කරන්නේ? මේ රූපයට මුල් වෙච්ච එක මේ මං මේ මොහොතේ දකින දේ රූපයට මුල් වෙනකොට මේ රූපේ නිරුද්ධ වුණා. ආහාරයෙන් හටගත්තු එක ආහාරයෙන් නිරුද්ධ වෙනවා කියලා ඒක අනිත්‍යතාවය බලන එක. ඒ අනිත්‍යතාවයෙන් බැලීමත් එක්කම ඉදිරිපස තියෙන රූපේ නිදහස් වෙනවා තමයි. මේකට තමයි කියන්නේ අනුත්පාද නිරෝධය කියලා. ලෝකේ කාරණා දෙකක් සඳහන් කරන ලෝකයයි දාර්ශනිකයෝ විද්‍යාඥයෝ. එකක් තමයි උත්පාද නිරෝධය. ඒ කියන්නේ මේ බාහිර ලෝකයක් තියෙනවා, මේව ධාතු වලින් හැදිලා තියෙන්නේ, ඇටම් එකෙන් හැදිලා තියෙන්නේ, මේක කැඩිලා බිඳිලා යනවා, මේක විනාශ වෙනවා, මේක තත්පරයකට මෙච්චර වාර ගණන් වෙනස් වෙනවා. නිරුද්ධ වෙච්ච රූප ඇති දෙයක් හැටියට අවිද්‍යාවෙන් අරගෙන ඒ අවිද්‍යාවෙන් ගත්ත රූපය අපි විශ්ලේෂණය කරනවා. ඒක කොච්චර බැරුවත් අපි දුක අනාත්මය තේරුම් ගත්ත වෙන්නේ. ඒක කොච්චර තේරුම් ගත්තත් දුක නිදහස් වෙන්න බෑ. ඒක කොච්චර තේරුම් ගත්තත් අවිද්‍යාවෙන් දශමයක් අත් වෙනස් වෙන්නේ. ඒක කොච්චර තේරුම් ගත්තත් එවලට ඕන නම් ටිකක් කරාගෙන අඩු කරගෙන යන්න පුළුවන්. ආයෙ තිබ්බ වගේ තිබ්බ මට්ටමට එනවා. එහෙනම් බුදුදහම මොකද දේශනා කරන්නේ?
බුදුදහමෙන් අනුත්පාද නිරෝධය දේශනා කරන්නේ. අනුත්පාද නිරෝධය කියන්නේ මේ ඉදිරියේ රූපේ දකිනකොටම මේක තේරුම් ගන්න අවස්ථාවෙන්ද රූපේ නිරුද්ධ වෙලා කියලා බලන එක. ඒක වන්නත් එකමයි රාගයට දේශයට ඉතුරු වෙනවත් තැනක් නැහැ. අහසේ තාරකාවක් දකිනකොට ඒ තාරකාව ලස්සනයි කියලා කියන්න පුළුවන්. ඒ තාරකාවේ පින්තූරයක් ගන්නත් පුළුවන්. හැබැයි අපි ඒක දන්නවා නම් ඒ තාරකාව මේ වන විට ආලෝක වර්ෂ 100 ගණනකට කලින් ආව ආලෝකයක් මට පේන්නේ. මේ මොහොතේ ඒ තාරකාව තිබිච්ච තැනවත් නැහැ. ඒක විනාශ වෙලා කියලා අපි දැක්කොත් අපිට ඒ තාරකාව ගැන ආසාවක්වත් අමනාපයක්වත් හටගන්නවද? තාරකාව බලන්න පුළුවන් ලස්සනයි කියලා කියනත් පුළුවන් පින්තූරයක් අර ළඟම තියාගන්නත් පුළුවන්. හැබැයි අපිට ඒක ආස කරන්නේ අපි දන්නා එක දැන් තිබිච්ච තැනවත් නැහැ කියලා. අන්න ඒකම තමයි මේ මොහොතේ දකින රූපයේ ඇස, ශබ්දේ, ගන්ධේ, පොට්ටම්බේ රසේ මේ මොහොතේ දැනෙන එකත් නිරුද්ධ වෙලා තියෙනවා. අර අහසේ තාරකාව නිරුද්ධ වුණා වගේ මේ මොහොතේ දකින සියලක්ම බාහිර රූපෙ නිරුද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් බාහිර රූපයක් නැහැ කියන්නේ මෙන්න මේකයි බුදුදහමයි විඥානවාදයේ වෙනස. විඥානවාදී කියන්නේ බාහිර කිසිම රූපයක් නැහැ ඔක්කොම මානසික මාවගත්තු දෙයක් කියලා. බුදුදහම විඥානවාදයට වැටෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? පංචවෝකාර භවික සත්‍යයන් විදියට රූපස්කන්ධය පනවනවා. විපාක මට්ටමේ රූපයේ තියෙනම හැබැයි ඒ රූපයේ තියෙන නෙවන්නේ පුද්ගලයාට සාපේක්ෂව. පුද්ගලයාට සාපේක්ෂව කියන්නේ පුද්ගලයාගේ මනසට සාපේක්ෂව ඇස ආදී ආයතන දෙක නිර්මාණය කළ දිල තියෙනවා. ඒ ආයතන වලට සාපේක්ෂව බාහිර රූපෙ පේන්නේ. බාහිර රූපෙ තියෙන විදිහට නේ අපිට පේන්නේ. බාහිර රූපෙ පේන්නේ ඇසෙන් නිර්මාණය කළ දෙන විදිහට. ඇස තීරණය කරන්නේ මේ මොහොතේ වර්තමානයේ මානසික ස්වභාවයට අනුව. දැන් බලන්න අපි ආසේ කුමක්ව බලනකොට අපට තාරකාවක් වගේ පේනවා. අපි එක ටිකක් සියුම්ම පේන අන්වේෂයක් දුරේක්ෂයක් ගන්න බලන. බලනකොට පේන එක එක තාරකාවක් නෙවෙයි සෞර ග්‍රහ මණ්ඩලයක් කියලා. සෝලර් සිස්ටම් එකක් කියලා අපිට පේනවා. ඊට වඩා සියුම් උපකරණයකින් බලනවා. බලනකොට පේන එක ගැලැක්සියක් කියලා. සෝලර් සිස්ටම් ලක්ෂ ගණන් තියෙන ගැලැක්සියක් කියලා අපිට පේනවා. ඊට වඩා සියුම් උපකරණයකින් බලනවා අපි. බලනකොට පේන එක එක ගැලැක්සියක් නෙවෙයි ගැලැක්සීස් බිලියන ගණන් කියලා. එතකොට එන මොකද සත්‍යය? අර මුලින් දැක්කපු එක තාරකාවද? සෞර ග්‍රහ මණ්ඩලයද? ගැලැක්සියද? ගැලැක්සීස් මිලියන ගානද? බිලියන ගානද? මොකද සත්‍යය? සත්‍ය කියන එක සමුදි සත්‍ය තුළින් තීරණය වන්නේ ඉන්ද්‍රිය වලට සාපේක්ෂව. එතකොට ඒක තීරණු යන ලෙන්ස් එකේ ප්‍රමාණයට අපිටත් දැන් මේ ලෙන්ස් පහක් ලැබිලා තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ලෙන්සස් මේම. ඒ ලෙන්සස් වලට අපි ප්‍රීපේඩ් කරලා තියෙනවා. කලින් ගෙවලා තියෙනවා. ඒ ගෙවු ප්‍රමාණයට අනුව තමයි මේ ලෙන්සස් ලැබිලා තියෙන්නේ. ඒ ලෙන්සස් වලට අනුව තමයි බාහිර ලෝකේ අපි මේ අත්විඳින්නේ. හැබැයි ඒ කලින් ගෙවපු ඒවා ඕන මොහොතක කල්ලිකුත් වෙන්න පුළුවන්. ගාස්තු ඉවර වෙන්න පුළුවන්. සමහර අයගේ මරණසන මොහොතේ අර කලින් ගෙවපු ගාසු ඉවර වෙනවා. ඉවර වෙලා ළඟට එන අය වැරදි විදියට පේන්නේ. දරුවෙක් ඇතැම් විට කෑම ටිකක් අරගෙන යන තාත්තගේ ළඟට. තාත්ත කෑ ගහන මෙන්න මාව මරන්න එනවා කියලා කෑ ගහනවා. යාට පේන්නේ ආයුධයක් අරගෙන වගේ පේන්නේ. සමහර අය ඉන්නවා ජීවිත කාලෙදිම ලිංග විපර්යාස වෙනවා. මේ අර කලින් ගෙවපු එක මේ ජීවිත කාලෙම වෙනස් වෙන හැටි. ඉතින් මෙන්න මේ වගේ ලෝකයක් තමයි අපි පරිශීලනය කරන්නේ. එතකොට මෙන්න මේ සතිපට්ඨානේ වැඩීමේදී සතිපට්ඨානේ කියන්නේ මේ යථාර්ථය තේරුම් ගන්න මාර්ගයේදී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ දේවල් වලට අවබෝධ ලැබෙන විදිහට කාය වේදනා චිත්ත ධම්ම කියන හතරේ සිත වර්තමානයේ තුල පිහිටුවා ගැනීම. එතන පිහිටුවාගෙන ඉන්න ගමන් ඒකට කියන්නේ අර ගෝයන් ටික එක අතකින් අල්ලගත්තා වගේ අල්ලගෙන ඉන්න ගමන් අනිත් අතේ මොකද කරන්නේ? ඒක විදර්ශනාව, ඒක ඡේදන ලක්ෂණ,
කපා හරිනව මොකද්ද මේ ඉස්සරහ පේන රූපේ නොවන විදියට අපි සම්පූර්ණයෙන්ම අවිද්‍යාවේ පැත්ත ටික කපා දාන්න. එතකොට තමයි බාහිර ඉදිරියේ තියෙන රූපේ නිදහස් වෙනවා. හැබැයි රූපේ නිදහස් නා කියලා මේ හිතන හිත ආත්මීය දෙයක් විදියට නිත්‍ය දෙයක් හිතට ගන්නෑ. ඒ මනසත් ඒ මනෝ විඥානයත් අහුත්වා සම්බතං උතන බවිසති පෙරණති විහටගෙන ඉදුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා තත්ත විචක්කතිය කියලා කියනවා. ඒ මොහොතේම විතක්කණය කරන විදර්ශනාවට යත් නාමච්ච රූපංච අසී සමප්‍රෝජිතී කියන්නේ මේකයි. යම් ස්තනක නාමයක් රූපයක් ඉතුරු නැතුම් නිරුද්ධ වෙනවා කියන්නේ මේක. ඉතුරු නැතුම් නිරුද්ධ වෙනවා කියන්නේ රූප නොබල ඉන්නවත් මරණයටපත් වීමවත් නෙවෙයි. අර සමුදයත් ඉඳලා නැත්තම් උත්පාද නිරෝධේ ඉඳලා අනුත්පාද නිරෝධය කරා ගමන් කිරීම. මෙන්න මේ යථාර්ථයට යන්නට නම් නිකම් බෑ. මුලින්ම සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව දැනගෙන්නට ඕන. ඒ මොකද්ද? අය මේ මාර්ගය වටංගිව මඟෝ. මේ ආරස්තංග මාර්ගයමයි. සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී අංගවල යුක්ත මෙන්න මේ ආරස්තංග මාර්ගය හොඳින් දැනගත්තු කෙනාට තමයි ඒක තමයි මැප් එක. ඒ මැප් එක මුලින් දැනගන්නට ඕන. නැවිගේටරේට ඇඩ්‍රස් එක මුලින් දාගන්න ඕන. නැතුව කොච්චර වේගෙන් drive කරත් navigation එක නැත්නම් අපි destination එකට යන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ මුලින්ම අපි මේක තමයි කියන්නේ ඥානතෝහම් වික්‍රේ පස්සතෝ ආසමනක් කයම් අදාමේ නොවා ඥානතෝ නොවා පස්සතෝ කියන්නේ. දන්න කෙනාට දකින කෙනාට මා නිවන පණවන කියන්නේ මේකයි. මේකම තමයි දේශනා කරන්නේ සම්මාදිට්ඨි පුරේණවා කියලා. සම්මාදිට්ඨිය මුලින් යන්න ඕනේ කියන්නේ මේකයි. සම්මාදිට්ඨිය දැනගන්නකොට knowledge එකක් විදියට ගන්නකොට සම්මාදිට්ඨිය මුලින් යන්නේ. හැබැයි අපි වඩනකොට කොහොමද? වඩනකොට සීලේ පතිට්ඨය නරොසපයි. වඩනකොට සීලේ මුලින්. නැවිගේටරේට ඇඩ්‍රස් එක දානකොට දාන්නේ destination එක මම දාන්නේ. අවසානයේ house number ඉදරම දාන්න ඕන. තාම තමන් හිතන්නේ ගිහිල්ලා නැහැ. නමුත් අවසාන ගමනාන්තයේ දාලා තමයි පටන් ගන්නෙ. ඒ වගේ තමයි සම්මාදිට්ඨි පුරේණවා කියලා කියන්නේ. හැබැයි යනකොට කොහොමද යන්නේ? යනකොට ඉන්න තැනෙන් එළියට බහැලා වාහනෙට නැගලා එතන ඉඳන් drive කරන් ඉන්න තැන යන්නේ. ඒක තමයි සීලේ පදිට්ඨය නරෝසපඤ්ඤෝ කියලා කියන්නේ. වඩනකොට සීල සමාධි ප්‍රඥා දැනගන්නකොට ප්‍රඥා සීල සමාධි. අපිට බොහෝ කලක් ප්‍රශ්නයක් තියෙන මොකද්ද? සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධිද කියලා නේ. උත්තරෙ මෙන්න මේ. දැනගන්නකොට ප්‍රඥා සීල සමාධි නැත්නම් සම්මාදිට්ඨි පුරේ යවන්. වඩනකොට සීල සමාධි ප්‍රඥා. හැබැයි අර මුලින් කියන ප්‍රඥාව අවසාන ප්‍රඥාව නෙවෙයි, ඒක සුතමේ ඥානෙ, සුතමේ පඥාවේ. ඒක දැනුමක් විදිහට විතරයි එතන තියෙන්නේ. ඒ සුතමේ පඥා, චින්තාමය පඥා, භාවනාවේ පඥා සේ ඒක තවදුරට කඩන්නට ඕන. ඒකේ පරිපූර්ණත්වය තමයි අරහතය කියලා කියන්නේ. සේක පුද්ගලගේ ප්‍රතිපදාවන් ගන්නයි අටංග සමනාගතෝ සේකෝ රහතන් වහන්සේ අංග 10 න් යුක්තයි සම්මා ඥාන සම්මන්ත්‍රිතෙක්. දසංග සමනාගතෝ හරහ. එතකොට මෙන්න මෙතන අපි දැනගත්තොත් මෙතන තමයි සද්ධාති තථාගතස්ස බෝධි කියලා කියන්නේ. ශ්‍රද්ධාව හටගන්නේ මෙතෙන්ට. මෙතෙන්ට ශ්‍රද්ධාව හටගත්තොත්ින් හරියට අපිව කාටවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ ඇතිවන ප්‍රසාදයත් එක්ක, ඒ හදවතේ ඇතිවන ගෞරවයත් එක්ක ඇතිවන වීරිය මේ සමමස්නහරයට ඇටමිදුළු කරා විනිවිද යනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ විරිය. විරියෙන් පස්සේ මොකද්ද? සතිය, සමාධිය, ප්‍රඥාව. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට මෙන්න මේ ගමන් මගේ යනකොට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙ වඩනකොට සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩෙනවා, සතර රීතිපාද වැඩෙනවා, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොධංග ආරසික මාර්ගය වැඩෙනවා කියලා සඳහන් කරනවා.
එතකොට මෙන්න මේ ගමන් මග මේ බුදුදහමේ කියන සම්මා සතිය mindfulness එක හුදකලා තනි එකක් නෙවෙයි. ඒක පොතේට දිස්ථානගතවල තියෙනට ඕන. ඒක සම්මා දිට්ඨි පුරේ යමන් කියන පදනමේ ඉඳගෙන තියෙන සම්මා සතියක් වෙන්නට ඕන. ඒ සම්මා සතියට කලින් සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාමත් එක්ක යන සතියක් වෙන්නට ඕන. ඔන්න බුදුදහමේ කියන සතිය. ඔන්න බුදුදහමේ කියන මයින්ඩ්ෆුල්නස් එක. මෙන්න මේ විදිහට අපි මේ තේරුම් ගත්තොත් තමයි සැබවින්ම අපි බෞද්ධ සතිමත් බව බුද්ධිස් මයින්ඩ්ෆුල්නස් එක තේරුම් ගත්තේ. එතකොට වර්තමාන හිරියට විතර ඒක සතිමත් බව වෙන්නේ නැහැ. වර්තමානින කියලා තියෙන මේක හරි. වර්තමානයේ බොහෝ දිනෙක වර්තමානින්දීම පුහුණු කරනවා. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට ලිවින් ඉන් ද ප්‍රසන්ට් මොමන්ට් කියන එක කියනවා. හැබැයි ඒක ප්‍රයිමරි ටෙක්නික් එකක් විදිහට විතරයි. එතන ඉඳගෙන අපි ප්‍රඥාවෙන් දකින්නට ඕනේ මේ දෙකම සම්පූර්ණ වුණොත් තමයි බුදුදහමේ කියන නියම සම්මා සතිය දිනුවෙන්නේ. අපි මේ කියපු කාරණා වලින් ප්‍රශ්න මාන තියන ගන්න පුළුවන්. දැන් මේ අහනවලු මොන යහන්නේම තියනවා නම් අහන්න මේට අදාළව. ස්වාමීන් වහන්සේ අහනවලු ඔව්. අද සමාධි සුත්‍රේ සමාධි කියන විදිහට ආ ඔව්. ඒක හරි. නමුත් ඒකේ එක තැනක් තියෙන හැම එකම අරිෂ්ඨික මාර්ගයේ දැක් වෙනවා. ඒක තේරුම් ගන්න පිළිසින් දැනගන්න මාවත විදිහට දක්වන අරිෂ්ඨික මාර්ගය. ඇත්ත මේක ඇතුළත් වෙන්නේ ප්‍රධාන වශයෙන් පරිසම්පාදේ කාරණානේ. පරිසම්පාදේන කාරණා ටික තමයි දැක්වෙන්නේ. ඊට අමතරව දුක සත්‍ය තියෙනවා. කර්මය ගැන තියෙනවා. ආසව ගැන තියෙනවා. තව කරුණා කීපය එතන කරුණ 16ක් වගේ දැක්වෙනවනේ ඒකේ. එතකොට ඒකෙත් පදනම මේක ඇත්තෙම වෙනසක් නැහැ. ඒක අතකින් චතුරාර්ය සත්‍ය දැනගන්න ඕනේ. ඒ කියන්නේ පටිසම්පාද එක කාරණයක් හරියට දැනගත්තත් ඔක්කොම දැනගත්ත වෙනවා. දැන් ගාම්පති කියලා සූත්‍රයක් තියෙනවා. ගාම්පති සූත්‍රයේ පැහැදිලිවම දැක්වෙනවා චතුරාර්ය සත්‍ය හතරම දැනගන්න ඕනේ කියලා එකක් නැහැ. චතුරාර්ය සත්‍ය එකක් දැනගත්තොත් ඒ එක දැන් හරියට දැනගත්තා නම් අනිත් ඒවා දැනගත්ත වෙනවා. දෙකක් දැනගත්තොත් අනිත් දෙකක් දැනගත්ත වෙනවා. හතරම් දේශනා කරන අවස්ථාවක් දැක් වෙනවා. හැබැයි කොමකින් දැනගත්තා දැනගන්නට ඕන මේ දුකේ හට ගැනීම නිරෝධය දැක්කිනට ඕන. වේදනාව දැනගත්තත් ආශ්‍රව ගැන දැනගත්තත් සලයතන දැනගත්තත් ඒ හැම දැනදීම අපි දැකගන්නේ එක්ක දුක සත්‍ය එක්ක සමුදය සත්‍ය. එතකොට බුදුරජාණන් වහන්සේක තැනක ඇස පිළිසින් දැනගන ආකාරය දේශනා කරලා තියෙනවා. ඇස මේකයි කියලා. එතකොට ඇස ගැන විස්තරයක් කරනවා නම් ඇස පිළිසින් දැනගන්න කියලා ඒ සඳහන් කරන්නේ දුක සත්‍යය. එතකොට ඇස සලායතන විදියට පටිසම්පදයන්ගයක් විදියට දක්වනවා නම් ඒ දක්වන්නේ සමුදය සත්‍යය. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන එතන තියෙන සලායතන වලට දාලා තමයි කියන්නේ. එතකොට ප්‍රහින කරපු ප්‍රහින කළ යුතු දෙයක් විතරේ දක්වන්නේ. ඒ කියන්නේ ඒ වෙනට අවිද්‍යාවෙන් අරන් තියන්නේ අපි. එතකොට ඒක සමුදය සත්‍යය. සමුදය සත්‍යම් පහ තමයි. එතකොට ඒ සත්‍ය තේරුම් ගැනීම අනිත් සත්‍ය තේරුම් ගැනීම හේතුවක් වෙනවා. එතකොට මේ සතිස් බෝධිපාරසික ධර්මත් ඒ වගේම පටිසම්පාදයේ තියෙන යංගත් ඔක්කොම එකට සම්බන්ධයි. එකක් තේරුම් ගත්තොත් අනිත් එක තේරුම් ගන්න එක හේතුවක් වෙනවා. දැන් ඒකනේ කිංසුපොම සූත්‍රය දැක්වෙන්නේ. ඒක එකගෙන් ප්‍රශ්න අර කොහොමද දෙටි සම්පන්න වෙන්නේ කියලා. ඒ තමන් පත්වෙච්ච පැත්තෙන් තමයි දේශනා කරන්නේ. එක්කෙනෙක් කියන නාම රූප බලන්න කියලා. එක්කෙනෙක් කියන සමුදේ වයාන්තය බලන්න කියලා. ස්පර්ශය බලන්න කියලා. මේ එක එක අංශ වලින් බලන්න පුළුවන් මේක. ඒ නිසා තමයි කියන සුවාන වෙනකොට න්‍යාය 1000ක් දැනගන්නවා කියලා. එක එක න්‍යාය වලින් දැනගන්න පුළුවන්. කොමකින් දැනගත්තත් අවසාන වශයෙන් අපි දැනගන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධයේ තවස්ථා ගන්න තියෙන එක තමයි විපාක මට්ටම ස්කන්ධ පංචකය. අවිද්‍යාවේ තියෙන පංච උපාදානස්කන්ධ මට්ටම ඒ වගේම විදර්ශනා වඩන අවස්ථාවේ ස්කන්ධ පංචකේ සමුදය බලන අවස්ථාව.
එතකොට අපි තීරණය කරන්න ඕන Taman දැන් කොතනද ඉන්නේ කියලා. අපි දැන් කොතනද ඉන්නේ කියලා. අපි දැන් ඉන්නේ පිරිසිදු දැනගන්න මට්ටමේ දුක සත්‍ය තේරුම් ගන්න අවස්ථාවේද? නැත්නම් අර පරිසම්පාදයේ අංගයක් විදිහට තියෙන සම්දේ සත්‍යාංගයද දැන් අපි බැහැර කරන්න හදන්නේ? නැත්නම් විදර්ශනා වඩන අවස්ථාවේ ස්කන්ධ පංචකයක්ද? මෙන්න මේකෙන් කොතනද ඇතුළත් වෙන්නේ කියන එක ගැන අපට පැහැදිලි දැක්මක් තියෙනවා. එතකොට පරිසම්පාදයේ අංග එකක් තේරුම් ගත්තොත් අනිත් එකක් තේරුම් ගන්න වෙනවා. එකක් බැහැර කළොත් ධම්මලේ එක පුරුකක් අයින් කරාම ධම්මල නැති වෙනවා වගේ එකකින් සිදුනොත් අනිත් ඔක්කොම පිරිසිද නැති වෙනවා. දුරුකලා වෙනවා. එතකොට සලායතන ප්‍රහින කළත්, අවිද්‍යාව දුරු කළත්, තෘෂ්ණා දුරු කරත්, කුමන අංගය දුරු කරත් ඔක්කොම දුරු කරා වෙනවා. එකක් දුරු කරොත් ඔක්කොම දුරු කරා වෙනවා. එකක් පිරිසිදන ගත්තොත් ඔක්කොම පිරිසිදන ගත්ත වෙනවා. එකක් වැඩුවොත් ඔක්කොම වැඩුවා වෙනවා. එනිසා අවසාන වශයෙන් අපේ මේ ධර්මගේ ඉඳලා විශේෂයෙන් ආරස්තිංග මාර්ගයට අනුගතව අපේ ජීවිතය සකසා ගත්තොත් එහිදී විශේෂයෙන්ම සතිපට්ඨානය අපේ ජීවිතය තුළ පුහුණු කරවතින් සතර සතිපට්ඨානය වඩනවා කියන්නේ ස්කන්ධ පංචක පිරිසෙන් දැනගන්නවා, සතර ආහාරය පිරිසෙන් දැනගන්නවා, සතර විපල්ලාස දුර වෙනවා, නාම රූප ප්‍රකට කරගන්නවා, විද්‍යාව මුත්‍ය සාක්ෂාත් කරගන්නවා. සතර සතිපට්ඨානේ ෆෝකස් කරලා තියෙන ස්කන්ධ පංචක පිරිසෙන් දැනගන්න. එතකොට කායනපස්සනා වඩනකොට අසුභේ සුභ විපල්ලාසය දුරු වෙනවා, කබලින්කාරාහාරය ප්‍රකට කරගන්නවා, ඒ වගේ රූපස්කන්ධයේ පිරිසිදු දැනගන්නවා. වේදනාපස්සනා වඩනකොට වේදනාස්කන්ධයේ ප්‍රකට කරගන්නවා, ස්පර්ශාහාරය දැනගන්නවා, දුක්ඛේ සුඛ සංඥාව දුරු වෙනවා. චිත්තානුපස්සනා වඩනකොට විඥානස්කන්ධයේ ප්‍රකට කරගන්නවා, විඥානහරය පිරිසිදු දැනගන්නවා, අනිත්‍ය නිත සංඥාව දුර වෙනවා, විපලාසය දුර වෙනවා. ධම්මානුපස්සනා වඩනකොට ස්කන්ධ දෙකක් දැනගන්නවා, සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක ප්‍රකට කරගන්නවා, මනෝ සංචේතනහරය පිරිසිදු දැනගන්නවා, අනාත්මේ ආත්ම සංඥාව විපලාසය දුරු කරනවා, නාමය ප්‍රකට කරගන්නවා. එතකොට සම්පූර්ණ බුදුදහම කියන්නේ මෙන්න මේ වගේ එකට දිගටම විහිදලා යන මාර්ගයක් මේ කියන්නේ. හරියට සම්මාදිටිය ලැබුණා නම් මේ කුමනෝ කාරණයක් තේරුම් ගන්න යෝනේ. ඒක කාරණයක් තේරුම් ගත්තොත් ඒ වනිස් සියල්ලක්ම තේරුම් ගැනීමට උපකාරවත් වෙනවා. ඒ කුමක් කළත් අවසාන පදනම තමයි අපි ජීවත් වෙන වපසරිය තමයි ආරසණිග මාර්ගය කියලා කියන්නේ. ඒ ආරසණිග මාර්ගයේ ප්‍රධාන ස්ථානය තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. ඒ සතිපට්ඨානෙට තමයි පියවුරුමය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ භූමිය කියලා කියන්නේ. යම් තාක් වෙලාවක් සතිපට්ඨාන තුළ වාසය කරනවා නම් අපිට බාහිරින් අපිට දුකක් එන්නේ නැහැ කියලා. සතිපට්ඨානෙ අපි බෙන් වෙනවා නම් අපි මාර්ගය ළඟට යන්නේ. සතිපට්ඨානයත් එක්ක වාසය කිරීම, බුදුරජාණන් වහන්සේ සමග වාසය කිරීම, සතිපට්ඨානෙන් බැහැර වාසය කිරීම මරුවා සංගවාසය. එහැට දක්න රූපේ බාහිර පේන රූපේ මට දැන් පේන්නේ, බාහිර දැන් තියෙන රූපේ පේන්නේ කියලා බැලුවොත් අපි මාරේ ළඟ ඉන්නේ. සම්පූර්ණයෙන්ම ජරා මරණත් ස්පර්ශ කරගෙන ඉන්නේ. බාහිර රූපෙට ඕන වෙලා අපට දුකගෙන දෙන්න පුළුවන්. හතරට පැහැදිලිුණාද නැත්නම් තමන් හරි අහන්න තියෙන අහන්න පුළුවන්. ඇත්තේ මෙතන කියන්නේ සාසතුත්‍ය දෙකෙන දෘෂ්ටි දෙක. ඔබම තමයි කච්චානගත සූත්‍රයේ සඳහන් කරන්නේ අතීතං චේව නතීතං චේව කියලා. ලෝකෙ නිතරම දැන් දෘෂ්ටි දෙකකින් ඉන්නේ කො ඇත සහ නැත කියන දෘෂ්ටිවල. එහෙදි දේශනා කරන ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා හේතු නිසා අස්මින් සතිදං හෝති ඉමස් උපාදාය දං උපාජිති කියන ඇතිවීම දකින කෙනා ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ, උච්ඡේද අන්තයට යන්නේ නැහැ, නාස්තිකවාදයට යන්නේ නැහැ. ඒ හටගත් ස්කන්ධ පංචකයේ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වීම දකින කෙනා, වය දකින කෙනා
ඒක නෑ ඇත කියන අන්තයට යන්නේ සාසත අන්තයට යන්නේ නෑ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුර වෙන එකම දර්ශනය මොකද්ද? ඊ තමයි ආරේ න්‍යායය පරිසම්පාදයේ. ඉදම් පච්චතාවේ පරිසම්පාදයේ දැන ගැනීම. ඉතීමස්මින් සති දං හෝති. ඉමස්මින් අසති දං හෝති. ඉමසෝපාදායි දං උපජ්ජති. ඉමස නිරෝධායි දං නිරෝධති කියන මෙන්න මේ දර්ශනය. මෙන්න මේ දර්ශනය කර්ණිමිත සූත්‍රයේ ගත්තත් අවසානයේ මේ කාතාව සඳහන් කරන්නේ. හැබැයි අවසානාව අපේ බොහෝ විට සක්කෝ උජෝජ සෝජෝජ කියලා ඒ කරුණ ටික කියලා යනකොට විනාඩි 40ක් විතර ගිහිල්ලා මෛත්‍රී භාවනාව කියලා ඉවරනකොට තවත් විනාඩි 10ක් 15ක් විතර ගිහිල්ලා වැදගත්ම කතාව කියනකොට වෙලාව නැහැ. ඉතින් ඉවර කරන්න බෑ. නමුත් ඇත්තටම කර්ණිමිත සූත්‍රයේ අවසාන ගාථාවේ මුලින්ම කියනවා දර්ශනේ මුලින්ම ලබා දෙන්නට ඕන. Vision is first, then mission. Mission without vision is blind. Vision without mission is useless. එනිසා vision එකයි mission එකයි දෙකම අවශ්‍යයි. හැබැයි සම්මාදිටි පුරේ යවන්න නිතරම දේශනා කරන mission එක මුලින් යන්නට ඕනේ. මේ ප්‍රතිපදා පුරන කාලෙන් අපි කොතෙන්ද යන්නේ කියන එක ගැන පැහැදිලි දැක්මකින් තමයි වැඩේ පටන් ගන්නට ඕනේ. නැත්තම් වනේ අන්ධ ගජෝ විය. කැලේ ඉන්න අන්ධ වනේ අන්ධ ඇතෙක් වගේ වෙනවා. යන යන තැන හැප්පෙනවා. අහන අහන එක හරි හොඳයි කිය කිය යනවා. විවේචන කර කර යනවා. මගටම කාලය වැය වෙනවා අපි. ඒ නිසා අපි මේ යන්නේ කොතෙන්ටද? අපි යන්න ඕන අනුපාද නිරෝධයට. නිරෝධාන්තයට යන්නේ. ඇසෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපේ නිරුද්ධ වෙච්ච රූපයක අපි දකින්නේ. ඒ දකින වේලාවෙදී ඒක සම්පූර්ණ අතීතෙට ගිහිල්ලා සහ ඒ අතීතෙට ගිහිවව දකින මේ සිතත් වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්නේ මේ යන්නේ කියලා. එය ඇත හෝ නැත කියන ගන්න අන්ත දෙකෙම දුර වෙන දර්ශනය කරා යන්නටයි මේ ධම්මග ඕනේ කියන මේ අවබෝධය සහිතවයි ධම්මග යන්න ඕන අපි. අන්නේ ධම්මගෙන් තමයි විශ්වසනීයත්වයක් ඇති වෙන්නට ඕන. මේ ධම්මග පිළිපැද්දොත් ලෝකේ අපි යම් තාක් දෙයක් කළ සැනසීමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන දේවල් අතුරින් ඉහළින්ම ප්‍රතිඵල ලැබෙන්නේ ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන්නේ සාර්ථකම ප්‍රතිඵල ලැබෙන්නේ මේ ධර්මයේ ප්‍රගුණ කිරීමෙන් ය කියන විශ්වසනීයත්වයේ තියෙනට ඕන. සද්ධාත තථාගතස් බෝධි කියන්නේ මේකයි. සම්දිට්ඨිකෝ අකාලිකෝ කියන්නේ මේකයි. මෙන්න මේ විශ්වසනීයත්වය අපිට තියෙනවා නම් අපි හැකිතාව දුරට සතියෙන් වාසය කරන උත්සාහ කරනවා. එක මොහොතක් අසීහින් බැහැර වෙන්නේ. කොච්චර සතිමත් බව සතිපට්ඨානෙද වැදගත්ද කියන එක උපමාකෙන් දක්වනවා. බුදුරජාණන් වහන්සේගේ උදාහරණයක් තියෙනවා. එක්තරා කෙනෙකුට කිසියම් තෙල් භාජනයක් දීලා තියෙනවා. මේ තෙල් භාජනේ සම්පූර්ණ කඩ දක්වාම පිරලා තියෙනවා. මේ තෙල් භාජනේ මේ තැනට අරගෙන අරන් යන්න කියලා. අරන් යන්න තියෙන කොහෙන්ද? බොහෝම දක්ෂ රංගන ශිල්පියා රංගනය කරන වේදිකාවක් හරහා ඒ මිනිස්සු අසංවර ශීලීව හැසිරෙන මිනිස්සු මැදින් තමයි මේ තෙල් භාජනේ අරන් යන තියෙන්නේ. මේ තෙල් භාජනේ අරන් යනකොට පිටුපස්සෙන් එක්කෙනෙක් එනවා කඩුවකුත් අරගෙන. එක තෙල් බිඳක් හරි වැටුණොත් කඩුවෙන් ගෙලට ගහන්න බලාගෙන ඉන්නේ. සතිමත් බවත් මෙන්න මේ වගේ කියලා කියනවා. හැම මොහොතේම අර තෙල් භාජනේ අරන් යන කෙනා ඊටාම සිහියෙන් අසංවර ලෝකයේ තුල සංයත සීලෙම යනවා වගේ අපටත් විෂම වූ ලෝකයේ බොහොම සංවර සීලීව මේ සතිමත් බව විපුණු කරන්න ඕන. අපේ සිතට සතිමත් බව එකතු කරන්නට ඕන. ඒ සතිමත් බව හිමුණු එක මොහොතේක චූටි දෙයක් ඇති අපේ මුළු ජීවිතෙම කඩාගෙන වැටෙනවා. සමාජ මට්ටමේ අපි කඩන වැටුණත් අපි මාර්යා ළඟදී අපි අසරණ වෙනවා අපි පරාජය වෙනවා. අන්නේ මාර්යා ළඟදීවත් පරාජය නොවන විදියට පුට්ටස්ස ලෝක ධම්මේ හි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කියම කියලා දේශනා කළේ මෙන්න මේ අර්ථයෙන්. පෙරලෙන් ලෝකයේ තුල අටලෝක ධම්ම තුල අකම්පිත මනසක් ඇති කරගෙන ක්‍රමයයි සතිපට්ඨානය තුලින් අපිට මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ දෙන්නේ.
ඉතින් අපි මේ ධම්ම මඟ තේරුම් ගත්තොත් අපි එතෙන් පටන් සතිපට්ඨානෙ පුහුණු කරනවා. ඒක ආරම්භ කරන මුල්ම පියවර තමයි සෝසතෝ වාසසති සතෝ පස්සසති. අපි උපතින් අපේ අම්මගෙන් දායාද වෙච්ච උරුමය අපි භාවනා කමටහන විදිහට පාවිච්චි කරනවා. අපි ඉපදිච්ච මොහොතේ අපේ අම්මව සතුටුනේ අපි හුස්ම ගන්නව දැකලා. අපේ අම්මගෙන් ලැබෙච්ච ලොකුම දායාදේ හුස්ම. අන්නේ හුස්ම පොතට අපට බුදු පියාණන් වහන්සේ භාවනා කමටහනක් එකතු කළා ආනාපානසතිය කියලා. අන්නේ ආනාපානසතිය කෙනෙක් වඩනවා නම් ඒ එකම ආනාපානසති කමටහන වඩනකොට කාරණා හතරක් දිනු වෙනවා. ඒ හතර දිනු වෙනකොට තව කාරණා හතක් වැඩෙනවා. ඒ කාරණා හත වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා. එමුගත්ත එකක් වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් දිනු වෙනවා. හතක් දිනු වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා. එමුගත්ත ආනාපානසති නම්ති එකම දහම් වඩනකොට සතර සතිපට්ඨානෙ දිනු වෙනවා. කාය වේදනා කිත ධම්ම කියන මේ හතර දිනු වෙනවා. සතර සතිපට්ඨානෙ දිනු වෙනකොට සත්බොධ්‍යංගෙ වැඩෙනවා. සති ධම්ම විජේ බිරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ හත දිනු වෙනවා බෝධ්‍යංග. මේ බෝධ්‍යංගෙ වැඩෙනකොට විඤ්ඤා විමුක්ති කියන කාරණා දෙක සාක්ෂාත් වෙනවා කියලා. එතකොට මෙන්න මේ සදහා මග කියන්නේ සම්පූර්ණ අපේ සතුට ලබා දෙන මාර්ගය. මේ ධර්ම කරුණු තමයි පාරාද සූත්‍රයේ දැක්වෙනවා. මහා සාගරයේ අසුරයන් සිත්තලවා වාසය කරන හේතුවක් තමයි සාගර පතුලෙහි මිනිමුදු බඳු ඉතාම ලස්සන වටිනා දේවල් තැන්පත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ මේ සමුද සාසය නැමැති මහා සයුරෙහි සාගර පතුලෙහි තැන්පත් වෙලා තියෙන අගනා මුතු මිනිබඳු අගනා වස්තුව තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. සතර සතිපට්ඨානේ, සතර සම්‍යක්ප්‍රධාන වීර්යය, සතර ඉදිපාදය, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොධ්‍යංග, ආරස්මගින් මාර්ගය කියන මේ කරුණු. අනිත් පැත්තෙන් දේශනා කරනවා ආරස්මගික මාර්ගය වඩනකොට සතිපට්ඨානය, සම්‍යක්ප්‍රධාන වීර්යය, ඉදිපාද, බලධර්ම, ඉන්ද්‍රිය ධර්ම, සත්බොධ්‍යංග වඩනවා කියලා. මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි. අවසාන වශයෙන් ගත්තොතින් අපේ ජීවිතයේ තියෙන ලස්සනම ගමන් මාර්ගය වෙන්නට ඕන උජුකෝ නාම සෝමග්ගෝ අභිහානාම සාදිසා කිය විදිහට ඍජු වූ ලස්සන පිවිතුරු ගමන් මාර්ගය මොකද අපේ ජීවිතේ? ඒ තමයි ආරස්ඨංගික මාර්ගය. අනේ නිසා තමයි සංඝරත්නයේ කියන්නේ සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමිච්චිපටිපන්නෝ කියලා මේ වචන වලින් කියන්නේ මේ ආරස්ම මාර්ගයට බැසගත්තු කෙනා අර්ථය. එතකොට අපේ ජීවිතේ මැප් එක වෙන්නට ඕන, මාර්ගය වෙන්නට ඕන මෙන්න මේ කාරණාට. මොන දේ කළත් අපි ආරස්ම මාර්ගයේ අංග සමග ඉන්නවා නම් අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි හැම මොහොතෙම නිවනට සමීප වෙන්නේ. අනේ ගමන් මගට මේ දර්ශනීය සුවිශේෂී කාර්ය බලය ඉෂ්ට කරනවා. මේ දර්ශනය අපට ලැබුණොත් අපිට ධර්මයේ හැසිරීම නෙවෙයි අමාරුව. ධර්මයේ හැසිරෙන්නේ නැතුව ඉන්න එකයි. අපි මේ ධහම දැනගත්තු දවසට හරියට අපට අමාරු හරියට මාර්ගයේ ගොඩ දැම්ම වගේ මේ ධහම මාගේ ඉවත් වෙන එක, ආරස්මික මාර්ගයේ ඉවත් වෙන එක තමයි අපිට එදාට අමාරු වෙන්නේ. ධහමේ හැසිරෙන එක තමයි පහසුම කාර්යය බවට පත් වෙන්නේ අපිට. දැන් බලන්න බොරුවක් කිව්වොතින් නැත්තම් කේලමක් කිව්වොතින් කොච්චර හිතන අසහනයක්ද ඒක? බොරුවක් කිව්වොතින් ඒ බොරුව වහන තවරු කීයක් කියන්න ඕනද? ඒ බොරුව හැමතැනදී මේ විදිහට කියන්නත් වෙනවනේ. මට බොරුවක් කිව්වොත් මතක තියාගන්නත් වෙනවා බොරුවක් කියලා. කේලමක් කිව්වත් ඒ වගේ කොයි විදිහක දැනගනින්ද කියලා බයයි. බලන්න දැන් මේ වගේ මෙන් වෙනකොට අපිට කොච්චර සැනසීමක් තියෙද කියලා. එහෙම ගිහලා ඊට පස්සේ ලෝභකම අඩු වෙනකොට පරිත්‍යාග සීලිතේ පුරුදු වෙනකොට තවත් කොච්චර සහනයක්ද? මෛත්‍රී වඩනකොට තවත් කොච්චර සහනයක්ද? නීවරණ දුරු වෙනකොට මේ ලෝකයේ ඉහළම සතුට ලැබෙනවා කියලා සඳහන් කළා.
මේ ලෝකේ තරක් නෙවෙයි. මනස ලෝකේ දේවි ලෝකේ ඇතුළේ මේ මුළු කාම භූමියම තියෙන සතුටට වඩා ඉහළ සතුටක් ලැබෙනවා මේ නිවරණ ගැටපත් කිරීමත් එක්ක. කොයි තරම් නිදහසක් දාපටනේ. අපිට බ්‍රහ්මී වගේ මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. මේ මාර්ගය තමයි බුදුහමර මේ දේශනා කළේ. විශේෂයෙන් මේ රටේ ජීවත් වෙන හැටියට අපි කොච්චර වාසනාවන්තද. අපි කොයිතරම් දුක් දෙකින් මිදලා දින්නේ. කොයිතරම් පහසුකම් ටිකක් අපේ වාසනා ගුණයට අපේ දක්ෂතාවයට අපේ පිනට ලැබෙලද තියෙන්නේ. මේ සියලක්ම ලැබුණේ නිකන් නෙවෙයි. මේ සියලක්ම අපිට ලැබුණේ මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න මැල ලැබෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ සියලුම පහසුකම් ටික සහ විශේෂයෙන් අපේ යෝන් බව අපේ නිරෝගී බව අපේ ජීවිතේ ලස්සනම කාලය මේ සම්බුදු සසුන සඳහා අපි කැප කරන්නට ඕන. බුදුදහමේ තියෙන උපරිම ගුණාංග ටික මේ ජීවිත කාලය තුළ උපරිම අපි ප්‍රැක්ටිස් කරන්නට ඕන. අපට ඒ සඳහා සීළු වටා පිටාව සීළු පහසුකම් සීළු උපකාර අපට ලැබෙනවා. එහෙම කළොතින් ඒ ජීවිතය අපට විතරක් නෙවෙයි තව බොහෝ දෙනෙකුට ආවද මිනිස් පවතිනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංඝෝ පවජමානානං මේ සංඝයා මෙහි මත ගමන් කරන අතුරින් උතුම්ම පිරිස කියලා. හාමුදුරු කෙනෙක් නිකන් පාරක ගමන් කළත් දකින්න මිනිස්යාට යහපත ශාන්තිය සැනසීම. අපි ධර්මය දේශනා කරොතින් ඊටත් වඩා මිනිසුන්ට යහපත. අපි ධර්මානුකූලව ඉන්නකොට අපිට දන් හැන්දක් හරි කවුරු හරි බෙදෙනවා නම් ඒක අපිට විතරක් නෙවෙයි අපේ දෙමෝපියන්ට මියගේ ඥාතින්ට පින් වැඩෙන දෙයක්. ඒ නිසා අපේ ජීවිත බොහොම වටිනා ජීවිතය. ඒ ජීවිත වල වටිනාකම උපරිම ලෙස වැඩි කරන්නටයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයක් අපට දේශනා කළේ. ඒ නිසා අපේ ජීවිත කොයි මොහොතේ නැති වෙද කියන්න බෑ. දැන් මෑත කාලේ අපි දන්නවා හාමුදුරුවෝ බොහොම අඩු වයසෙන් ජීවිතයෙන් සමු ගන්නවා. නොයෙක් හේතු මත. ඉතින් අපේ ජීවිත වලත් කොයි ඉරණමක් ඉදිරි පස්සේ තියෙද කියලා අපිට කියන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා මේ අවස්ථාවේ වෙච්ච වෙලාව මේ ධර්මයක උපරිම ලෙස අපි පුහුණු කරන්න විශේෂයෙන් සතිපට්ඨානය පුහුණු කරන්න. ආනාපාන සතියෙන් පටන් ගන්නකොට අපි කය ගැන දැනගත්තේ වෙනවා. වේදනුපස්සනා වඩනකොට සිතේ කයට එන සැපදු උපේක්ෂා වේදනා අපි දැනගන්නවා. ඒ වේදනාව ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන අනාත්මතාවය දකිනවා අපි. අනිත්‍යතාවය දකිනවා. චිත්තානුපස්සනා වඩනකොට හිතේ තියෙන සිතේ ස්වභාවය සරාගම් චිත්තං සරාගම් චිත්තං විපජානාති. රාගසහිත සිතක් නම් රාගසහිත හිතක් කියලා දැනගන්නවා. විතරාගම් වා චිත්තං සදෝසං වා විතදෝසං වා සමෝහං වා විතමෝහං වා සෞත්‍තර අනුත්තර මහාගත අමහාගත විමුක්ත අයුමුත් මේ ආදි වශයෙන් අපි සතිපට්ඨානෙ සම්පූර්ණව නෙවෙයි සති නිමිත්තේ හිත තිබ්බ ගමම්ම මුළු සිතම පේන්න ගන්න. දැන් එන්නේ ශ්‍රද්ධාවෙන්ද පරිත්‍යාගශීලීත්වයෙන්ද මාන්නෙන්ද ද්වේෂෙන්ද තමන්ටම තමන් ඉස්සරහ කන්නඩියක් කැල්ලුවා වගේ තමන්ට සිතුවිලි කුසල සිතුවිලි වැඩි වෙන මොහොතේ තමන්ට ලොකු සතුටක් ඇති වෙනවා. අකුසල සිතුවිලි එනකොටම අට්ටි යති හරයි දිගුච්චති. ඒක නැත්තා දැඩි පිළිකුලට යුගුස්සාවට පත් වෙනවා ඉක්මනට බැහැර. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. පංච නීවරණයන් එනකොට නීවරණ වල ස්වභාවය දැනගන්න. ඒ වගේම කුසල පැත්තේ සත්‍ය බොජ්ජං වැඩෙන ආකාරය දකිනවා. චතුරාර්ය සත්‍ය ස්කන්ධ ධාතු ආයතන මේ මොහොතේට ප්‍රකට වෙනවා ධර්මානුපස්සනාව වඩනකොට. අවසාන වශයෙන් අපිට වඩන්න තියෙන්නේ මේ වර්තමානයේ තුල හිත තියාගෙන හැම මොහොතේම මේ සිත සමුදේ ධම්මානුපස්සී විහෙරති. පය ධම්මානුපස්සී විහෙරති. දැන් අහට ගන්නව නිරුද්ධ වෙනවා කියලා දකින්න. මේ දහම් මගේ අපි ඉන්නවා නම් අපි යම් තාක් ජීවිතේ දැහැම දේවල් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියල්ලක්ම මේ සුචරිතවත් දහම මගෙන් තමට ළඟා කර දෙනවා. අම්පි ලොකු ආයාසයක් දරන දෙයක් නැහැ. අපි කැමති හොඳම දේ බලාපොරොත්තු වෙනවටත් වඩා ඉක්මනින් බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් පහසුවෙන් අපේ ජීවිත තුල අපට ළඟා කරගන්නට මේ උතුම් දහම් මාර්ගය අපට ආශිර්වාදයක් වෙනවා. ඉතින් එහෙම කරන්නට අපේ ස්වාමීන් වහන්සේලාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. තව ප්‍රශ්න එහෙම අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ආන්දු දැන් අර විඥානේ
යථාර්ථවාදී කියන්නේ මේක ඇත්තේ මේක සාපේක්ෂයි. අපි මේ දකින්න ලෝකය සම්මුති ලෝකය. මේ ඇහැට රූපයක් පේනවා නම් මේ දකින්න ලෝකය තමන්ගේ ලෝකයට සාපේක්ෂ දෙයක් ඒක. දැන් මෙතන තියෙන පිළිම වහන්සේ අපි දකින්න කොට අපිට සතුටක් එන්නේ. අපි වඳිනවා අද්දක තියෙනවා. මේ රූපියම දකින්නවා වෙනත් ආගමක කෙනෙක් බුදුදහම ගැන දාන බුදුදහමත් එක්ක දැඩි යමනාප දෙගෙනින් දකින්නවා මේක. එයාට මොකද වෙන්නේ? යාර ද්වේෂයක් හට ගන්න ඇතැම් විට මේ පිළිම වහන්සේ මෙයාට සතෙක් ඉන්නවා ඇතැම් විට මේ කරි මොකේ කරි සතෙක් ඉන්නවා කෝමි ටිකක් ඉන්නවා වේව ටිකක් ඉන්නවා මේක ආහාර කරගෙන ඉන්නවා ඇතැම් විට මේක වාසස්ථාන කරගෙන ඉන්නවා යාට මේක පේන්නේ කොහොමද යාට වෙනත් විදිහකට මේක පේන්නේ අපේ ශරීරය බලන අපේ ශරීරය ලස්සන ශරීරයක් කියලා අපි හිතන් ඉන්නවා මේ ශරීරෙම වෙන පණුව හැම ඉන්නවා එයා හිතන්නේ එයාලගේ ගමයි කියලා මේ එයාලගේ ගෙදරයි කියලා මේ හිතන් ඉන්නවා එතකොට මේ පේන ලෝකය ඒ පුද්ගලයාගේ මනසට සහ ආයතනවලට සාපේක්ෂව නිර්මාණය කළ දෙන ඒ පුද්ගලයාගේ ලෝකය. ඇත්තම වැදගත් වෙන්නේ ඒකම නෙවෙයි. ලෝකය එක එක අයට එක එක විදිහට පේනවා කියන එක බෞද්ධයන් විතරක් නෙවෙයි අද විද්‍යාවත් පිළිගන්න තියෙනවා. පේන විදිය එක එක පුද්ගලයාට වෙනස් කියන එක. ඒක කියනම නෙවෙයි උදාහරණ පාඩුවනේ. බුදුදහමේ තියෙන වැදගත්ම දේ තමයි රූපේ ඇත්ත උනත් රූපය කාටත් එක වගේම පෙනෙන්න උනත් පුළුවන් රූපය පොඩ්ඩක්වත් වෙනස් නොවී තියෙන උනත් පුළුවන් හැබැයි ඒක නෙවෙයි බුදුදහමේ වැදගත් කොට සලකන්නේ බුදුදහමෙන් අවධානය කරන්නේ මොකද්ද මේ පේන රූපය වර්තමානයේදී කවදාවත් පිළිසින් දැනගන්න බෑ කියන එක ඒ දකින රූපය තේරුම් ගන්න වෙලාවේදී සම්පූර්ණයෙන්ම රූපේ නිරුද්ධ වෙච්ච ලෝකෙක මනසේ නොවේ මේක දකින්නේ කියන මෙන්න මේ අර්ථය බුදුහමාව අනාවරණය කළේ. බාහිර පේන රූපේ රත්තරම් රූපයක් වෙන්න පුළුවන්. ඒ රත්තරම්ව මේ ලෝකෙන්නේ සියලුම සත්‍යන තේරිලා වටිනාකමක් දැනගන්නවත් වෙන්න පුළුවන්. ඒ රත්තරන් රූපය පොඩ්ඩක්වත් වෙනස් නොවෙනුනත් පුළුවන්. හැබැයි ඒකෙන් නෙවෙයි දක්ෂතාවයේ ප්‍රඥාව බලන්නේ. ප්‍රඥාව බලන්නේ දුක නිදහස් වෙන්නේ කොහොමද? මේ දකින රූපය ඇසට කණ්ඩයක් වෙනවා දකින මොහොතෙහි පඨවි ආපෝ තේජෝල එකතුවක් සංවිතියක් තියෙනවා ඒ සංවිතිය තීරණය වන්නේ මගේ ලෝකයට සාපේක්ෂව මගේ ලෝකයට සාපේක්ෂව ඒ දකින ලෝකය මා තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ රූපේ නිරුද්ධ වෙච්ච තැනක කියන අවබෝධයයි බුදුදහම දෙන්නේ අපට එතකොට ඒ පේන බාහිර ලෝකය ඇත්ත වශයෙන් තිබ්බත් එකයි නැතුණත් එකයි අපට ඒක අදාළ වෙන්නේ අපට ඒ සියල්ලක්ම තමන්ගේ ලෝකයට අනුරූපව මේ මොහොතේ ගොඩනගා ගන්න ලෝකයක් කියන එක තමන් දන්නවා. අනේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස දිව්‍ය පුත්‍රට දේශනා කළේ ඉමස්මින් ඒව බ්‍යාමත්තේ කලේබරිය සසඤ්ඤෙමි ලෝකංච පඤ්ඤේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමී පටිපදංච කියලා. මේ බබයන් අමන වූ සංඥා සහිත වූ ශරීරය තුළම ලෝකයක් ලෝක සමුදයක් නිරෝධයක් ප්‍රතිපදාවක් දේශනා කරනවා කියන්නේ ඒකයි. එනිසා මේ පේන ලෝකය මගේ මට සාපේක්ෂ ලෝකයක් මේ තියෙන්නේ. ඒ පේන ලෝකය මට සාපේක්ෂ වගේම මගේ මේ මොහොතේ මනසට සාපේක්ෂ ලෝකයක් මේ තියෙන්නේ. මගේ හිත වෙනස් වුණොතින් මේ මොහොතේම ආයතන වෙනස් වෙනවා, මේ මොහොතේම බාහිර රූපේ වෙනස් වෙනවා. දැන් අපි දීපජ්ඤාණය වගේ ලබා ගත්තොත්, දීපසෝත ඥානය ලබා ගත්තොත් මේ මොහොතේ පේන ඇස මේ මොහොතේ ඇහෙන කන නෙවෙයි ඊට වඩා විශාල පරාසයක් අපිට දකින්න පුළුවන් මේ මොහොතේ අපිට නොපෙනෙන අමනුෂ්‍යයන් මේ වටා ඉන්න දෙවියන් හෝ ප්‍රේතයන් මොහොතෙන් ටිකක් අපිට පේන්න ගන්න ඇස වෙනස් එකම මනස කියන්නේ යමක් දැනගන්න ස්වභාවයට ඒක තනියම ක්‍රියාත්මක වෙන්නේ නැහැ මනසක් කියන්නේ යමක් සිතන ස්වභාවය කියලායි දැනගන්න ස්වභාවය කියලායි කියන්නේ. එතකොට ඒක ආයතන 6 ඔස්සේ සිද්ධ වෙනවා. ඇසෙන් දකිනකොට ඒක චක්කු විඥානය කියලා කියනවා.
කනෙන් දැනගෙනකොට සෝත විඥානය කියලා කියනවා. නාසයෙන් යම දැනගනකොට ගහන විඥානය කියලා කියනවා. දිවෙන් දැනගනකොට ජීවහා විඥානය කියලා කියනවා. කයින් දැනගනකොට කාය විඥානය කියලා කියනවා. සිතින් දැනගනකොට මනෝ විඥානය කියලා කියනවා. එතකොට සිතේ මූලික ලක්ෂණය යමක් දැනගන්න සිතන ස්වභාවය. ඒ සිතන ස්වභාවයටයි විඥානය කියලා කියන්නේ. නමුත් මේ විඥානය පංචබෝමාර භෞතික සත්‍යම් විදිහට අපට තනි කරම විඥානේ ස්වාධීනව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ විඥානයත් එක්ක අනිවාර්යයෙන්ම ඊට අදාළ චෛතසික ක්‍රියාත්මක වෙනවා. දැන් අභිධර්මයේ කියන්නේ සිත සමගම ඉපද සිත සමගම නැත්ව යන සිතගත් අරමුණම ගන්නා කියලා කියනෝනේ. චිත්ත චෛතසික දෙක එකටයි යන්නේ. ඒ සිතට සාපේක්ෂව පාලන චෛතසික තියෙනවා. අඩුම වශයෙන් සබ්බචිත සාධන චෛතසික හතක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාගතා ජීවිතින මානසිකාර කියලා. ඊට අමතරව ප්‍රකීර්ණක විදියට විතක්ක විචාරාදිමක වීර්ය පීති ඡන්ද කියලා ප්‍රකීර්ණක ආදී මේ වගේ චෛතසික ගානක් ඒ විඥාණයට සාපේක්ෂව ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ විඥානයේ තියෙන ලෝකයේ තුල චිත්ත චෛතසික විතරකුත් නෙවෙයි පංචවෝකර භවි සත්‍යං විදිහට අපිට ස්කන්ධ පංචකයක් පනවල තියෙනවා. මේ පහ වෙන් කරන්න බෑ. පහයකට සම්බන්ධයක් ඔයෙලෙත් යන්නේ. ඔව් මම කියවන්න නේදරෝ. නැත්නම් ප්‍රඥාව කියන එක සම්මාදිට කියන එක ඒක අවසාන වශයෙන් ගත්තොත් බුදුහමෝ ඉතාම පැහැදිලිව දේශනා කරනවා මේ ලෝකේ ඇති වෙන තියනවා නම් ඇති වෙන තියෙන ත්‍රිස්කන්ධ පංචකය නිරුද්ධ වෙන තියනවා නම් නිරුද්ධ වෙන තියෙන ත්‍රිස්කන්ධ පංචකය මේකම තමයි පෘථග්ජන කෙනාට සේක වෙන්නත් සේක කෙනාට අසේක වෙන්නත් අසේක උරහතන් වහන්සේ පිරිනිවන්තෙක් සුවදායි වාසය කිරීමත් සඳහා දේශනා කරපු එකම ප්‍රතිපදාව මේ රූපාදී ස්කන්ධ පංචකයේ සම්බන්ධයෙන් බලන්න කියන කුමක් දැක්කත් මේ දැකීම කියන්නේ ස්කන්ධ පංචකයක හටගෙන නිරුද්ධ වීම කියලා දකින්න එක. මේකයි යථාර්ථය. ඒ ස්කන්ධ පංචකය තමන්ගේ ලෝකයට සාපේක්ෂව නිර්මාණය වෙන ලෝකයක් මේ තියෙන්නේ. එතන මේක දකිනකොට දකින්න දකින්න අවිද්‍යාව බව තණ්හා දුරු වෙනවා. ඒ වගේම විඥාන විමුක්තිය සාක්ෂාත් වෙනවා. මාර්ගය වැඩෙනවා. චතුරාර්ය සත්‍ය ප්‍රකට වෙනවා. අවසාන වශයෙන් යථාභූත ඥාන දර්ශනය කියන්නේම මේ ස්කන්ධ පංචකයේ සම්බන්ධය බැලීම උද්‍යප්පේ ඥානයි. හැම වෙලාවෙම ජීවිතය කියන්නේ මේ ස්කන්ධ පංචකයේ හටගෙන නිරුද්ධ වීම. එතන විඥානයක් තියෙනවා. හැබැයි මේ විඥානය අර මායූපමංච විඥානක් කියන මායාවක් කියන විඥානේ නෙවෙයි එතන තියෙන්නේ. එතන තියෙන විඥානේ එතන තියෙන සිත ප්‍රඥාවත් එක්ක මුසු වෙච්ච විඥානයි. ඒ විඥානේ ප්‍රඥාවෙන් වෙන් කරන්න බෑ. ඒ විඥානය තමයි බුදුරජාණන් වහන්සේගේ දහම තුල අගය කළ තියෙන්නේ. හැබැයි ඒකවත් නিত্য සපාත්ම වශයෙන් තියෙන දෙයක් හැටියට නෙවෙයි සඳහන් කරලා තියෙන්නේ. ඒ න්‍යාය වලින් එකක් බැහැර වෙනවා. හොඳ එහෙනම් කාලයක් තිබිලා තියෙනවා. බොහොමත්ම පින් සාදාන වැසොක්කන් සිටීමත් ප්‍රශ්න සීමත් පිළිබඳව අපි හැමදෙනා වහන්සේටම පින් දෙනවා. සංඝාන්සේලාගේ ඉවසීම සහභාගීත්වය ධර්මයට කැමැති බව මේ සියලුම ගුණාංගයි මේ හැම දෙයක්ම අපට ප්‍රකට වෙන්නේ. ඉතින් හාමුදුරන් වහන්සේලාට හුඟක් වැඩ කටයුතු තියෙන මැද්දේ ඒ සියලක්ම කැප කළා මේ දුර පැහැදිලිව වැඩම කළේ
දහමට විනයට ශාසනයට සංඝයාට තියෙන ගෞරවයේ ආදරයේ සෙනෙහස නිසා ඉතින් මේ සියලු කුසල දහම් තුලින් ජනිත කරගත් මේ පුණ්‍ය ඵලය අප හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහාම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නින්භයං සෝකම් පන්තාච නිස්සෝකා හොන්තෝ සම්බේ පිපා